හොඳයි පැමිණ සිටින සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා කොළඹ රාජකීය විද්‍යාලීය සිංහ නාට්‍ය සංගමයේ විසින් මෙහෙම ලබන ස්වතන්ත්‍ර 2021 මාර්ගගත පිටපත් වැඩමුළුව සඳහා පැමිණ සිටින ඔබ සියලු දෙනා ඉතාමත් සාදරයෙන් පිළිගැනීම සඳහා මගේ මේ ආරාධනය ඔබ නාට්‍ය සංගමයේ උපලේකම් සිසිල සෙනරත්නවරටයි සිසිල සුබම සුබ සන්ධ්‍යාවක් වේවා කොළඹ රාජකීය විද්‍යාලීය සිංහල නාට්‍ය සංගමයේ මගින් සංවිධානය කරන ස්වතන්ත්‍ර 2021 පිටපත් රචනා දේශනයට පැමිණි ඔබ සියලුම දෙනාව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ප්‍රථමයෙන්ම අද අපත් සමග එකතු වන ප්‍රවීණ පිටපත් රචක සද්දාමංගල සූර්යබණ්ඩාර මැතිතුමාව මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා වැඩවා. ඒ වගේම රාජකීය විද්‍යාලය සහ අනිකුත් විද්‍යාල නියෝජනය කරමින් මෙහි පැමිණි සියලුම උරුම මහත්මීන්ම ඉතාමත් ගෞරවයෙන් අපි පිළිගන්නවා වැඩවා. මෙලකට අපත් සමගින් එකතු වන ඔබ සියලුම දෙනාව අපි ස්වතන්ත්‍ර 2021 පිටපත් රචනා තරඟ පිටපත් රචනා දේශනයට ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. අද දින පැවැත්වෙන ස්වතන්ත්‍ර 2021 පිටපත් රචනා දේශනෙන් අනතුරුව අප ඔබ වෙනුවෙන් සංවිධානය කර තිබෙනවා පිටපත් රචනා තරඟවලිය. මේ පිළිබඳ විස්තර අපි ඔබට ඉදිරියේදී දැනුම් දීමට සූදානම්. අපි මම මිලකට ආරාධනා කරනවා ඔබේ හදපැති නිර්මාණ රසක් දායාද කළ ප්‍රවීණ පිටපත් රචක සද්දාමංගල සූර්ය බණ්ඩාර මැතිතුමාට ස්වතන්ත්‍ර 2021 දේශනය ආරම්භ කිරීමට. අයිබුවන් හැම දෙනාටම රාජකීය විද්‍යාලයේ සිංහල නාට්‍ය සංගමය මට මේ ආරාධනය කිරීම ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මගේ මේ කතා මුලින්ම අපිට තියෙන කාලය පැයක විතර කාලයක්. මේ පැයක විතර කාලය තුළ අපිට සාකච්ඡා කරන්න මේක ටිකක් පුළුල් මාතෘකාවක් සාකච්ඡා කරන්න තියෙන පරාසය ටිකක් වැඩි. ඒ නිසා මම ගොඩක් මේක කිටි කරලා සහ මගින් කරපු ඉල්ලීම තමයි හැකිතාක් දුරට මේ මූලිකව පිටපත් රචනයට යොමු වෙන කෙනෙකුට ආධුනිකයෙකුට ගැලපෙන ආකාරයට මේ දේශනය කරන්න කියලා. මම රාජකීය විද්‍යාලයේ මේක සංවිධානය කරන උතුම්ල කිව්වා යම් කිසි කෙනෙකුට ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ ක්‍රමයකට සකස් කරන්න කියලා. ඒක අපි මේ දේශනයේ ටික වෙලාවක් ගියාට පස්සේ අපි ඒක සංවිධානය කරගමු. මුලින්ම ටෙලිනාට්‍ය පිටපතක් කියන්නේ මොකක්ද කියන අපි පැහැදිලි කරගත්තොත් මම මේ කිසිම විදිහකින් මේක ගැඹුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තු නැහැ. මම සරලව ඔයගලන්ට අවශ්‍ය කරුණු ටික විතරයි කියන්නේ. ටෙලිනාට්‍ය පිටපතක් කියලා අපි කියන්නේ දැන් අපි දන්නවා මේ අපි නවකතා කියවලා තියෙනවා, කෙටි කතා කියවලා තියෙනවා සහ විවිධ මේ සාහිත්‍ය කෘති පරිශීලනය කරලා තියෙනවා. ඒ හැම කෘතියකම අවසාන නිමැවුම ලේඛනයක්. උදාහරණයක් විදිහට අපි ගම්පෙරළි නවකතාව ගත්තොත් අපි ගම්පෙරළි නවකතාව අපි කියවනවා. ඒ අපිට දෙන ලේඛනය තමයි අවසාන නිමැවුම. හැබැයි ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට පිටපතක් කියන්නේ ඒක ලේඛනයක් තමයි, ඒක ලිඛිතයි තමයි. නමුත් ඒකේ අවසාන නිමැවුම අධ්‍යක්ෂවරයෙකු සහ යම් පිරිසක් විසින් එකට එකතු වෙලා නිර්මාණය කරනු ලබන මේ රූප චලන රූප ආශ්‍රයෙන් නිර්මාණය කරනු ලබන කෘතියක් සිනමා හෝටල් නාට්‍ය කෘතියක් තමයි අවසාන නිමැවුම වෙන්නේ. එතකොට අවසාන නිමැවුමට අවශ්‍ය කරන මූලික මඟ පෙන්වීම තමයි පිටපතකින් කරන්නේ. මොකද අපිට නාට්‍ය පිටපතක් හෝ චිත්‍රපට පිටපතක් කියවලා රස විඳින්න බෑ. කියවලා දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒක නමුත් කියවලා රස විඳින්න බෑ. ඒ රස විඳිනේ තියෙන්නේ අවසාන නිමැවුමේ. ඒතර අර මූලිකව මේ අපි හදන පිටපත පරිශීලනය කරන්නේ කවුද? පළවෙනි පුද්ගලයා තමයි අධ්‍යක්ෂවරයා. අධ්‍යක්ෂවරයාට අපි දෙන ගයිඩ්ලයින් එකක් තමයි පිටපත. අධ්‍යක්ෂවරයාට අපි කියනවා මේ දේ මේ ආකාරයෙන් සිදු විය යුතුයි කියලා. ඊට අමතරව රංගපාන නළුවලියන්ට දෙන ගයිඩ් එකක්. ඔබේ චරිතය මේ වගේ, ඔබේ චරිතයේ තියෙන දෙබස් මේවා ඔබ කියන්න. ඊට පස්සේ කාර්මික ශිල්පීන්ට උදාහරණයකට ගත්තොත් එහෙම කැමරා ශිල්පීන්, අංග රචනා ශිල්පීන්, ඒ කියන්නේ වේශ නිරූපණය කරන අය, ඊට පස්සේ ඇඳුම් නිර්මාණ ශිල්පීන්, කලා අධ්‍යක්ෂවරුන්. කලා අධ්‍යක්ෂණ කියන්නේ මේකේ මේ පසුබිම් සකස් කරන සාමේ ඕනකන රංග භාණ්ඩ ලබා දෙන අය තමයි
කලාධ්‍යක්ෂණය මේ මේවා මේ වගේ කාර්මික ශිල්පීන් සහ නරුලියන් අති විශාල ප්‍රමාණයක් ඉන්නා මේ කෘතියක් නිර්මාණය කිරීමේදී චිත්‍රපටයක් හෝටල් නාට්‍ය නිර්මාණය කිරීමේදී ඒත් ඒ සියලුම දෙනාට ලබා දෙන ගයිඩ් එකක් තමයි සරලව ගත්තොත් එහෙම පිටපතක් කියලා කියන්නේ. ඒතර පිටපත ක්‍රම දෙකකට සකස් වෙනවා. මූලිකව කියන මම වගේ ලියන කෙනෙක් ඉතිර පිටපත රචකයෙක් විසින් මූලිකව නිර්මාණය කරන පිටපතක් තියෙනවා. ඒකට අපි කියන්නේ සාහිත්‍ය පිටපත. සාහිත්‍ය පිටපත කියලා කියන්නේ අධ්‍යක්ෂවරයා අතට මේ සාහිත්‍ය පිටපත ආවට පස්සේ අධ්‍යක්ෂවරයා පිටපත් රචකයා සහ අනිත් ශිල්පීන් සමග එකතු වෙලා මේ පිටපත ඒගොල්ලෝ පරිවර්තනය කරනවා කාර්මික පිටපතකට, ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකක් බවට. උදාහරණයක් ඇරෙට කියන්නම්. දැන් ඔබ නාඩගම් කාරෝ කියන නාට්‍ය බලනවා අයයි කියලා මම විශ්වාස කරනවා වැඩි පිරිසක්. බැලුවත් නොබැලුවත් වෙන නාට්‍යයක් හෝ හිතර ගන්න. අපි නාඩගම් කාරෝ කියන ටෙලි නාට්‍ය පළවෙනි දර්ශනය හැටියට මම මගේ පිටපතේ ලිව්වේ කඳු මුදුනක් හරහා ඉහළින් දර්ශනීය වන කුඹුරු යායකි. කුඹුරු යායේ කොළපාටට කුඹුරු යාය දිස්වේ. කුඹුරු යාය කෙළවර ඇති කුඩා මඩුවකි. මේ මඩුව මාස්ටර්ගේ කලායතනය. මේ මේ වගේ මම ලියනවා. මේක හිමිදිරි උදෑසන මේ වගේ දේවලුත් අපි එකතු කරනවා මේකට. ඊට පස්සේ මේක ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එක වල එනකොට ඒගොල්ලන් කියන්නේ මේ කඳු මුදුනක් කරහා එන ඩ්‍රෝන කැමරාවකින් මේ 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 දර්ශනය ගන්නවා. ඊට පස්සේ ඒක අපි මේ කුඹුරු යායෙමදී යන ට්‍රැක් ෂොට් එකකින් අපි මේ දර්ශනය ගන්නවා. එහෙම ඒක ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකක් වට පරිවර්තනය වෙනවා. හැබැයි ලංකාවේ බොහෝ දුරට අපිට ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ නම් මේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් දකින්නේ නැහැ. ගොඩාක් දුරට මේ සාහිත්‍ය පිටපත තමයි තියෙන්නේ. ඒකට මූලිකවම ටෙලි නාට්‍ය පිටපතක් කියලා කිව්වම අපි සාහිත්‍ය පිටපතක් තමයි අපිට ලියන්නට වෙන්නේ. නමුත් ඒකේ කැමරා කෝණ, ඒ කියන්නේ තිර රචකයාට උමනාවක් තියෙනවා නම් මේකට මේ වගේ කැමරා කෝණයක් පාවිච්චි කරන්න, මේ වගේ චලනයක් පාවිච්චි කරන්න කියලා එහෙම කිව්වා කියන හැම ගැටලුවකුත් නැහැ. එතකොට පිටපතක් රචනය ආරම්භ කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් පිටපතක් රචනා වෙන්න නම් එහෙම නැත්නම් මේ කතන්දරයක් ගොනු වෙන්න නම් හැදෙන්න නම් මුලින්ම ඕන කරනවා මේකට කතා සංකල්පයක්. අපි ඒකට කියන ප්ලොට් එකක් කියලා. මේ ප්ලොට් එක තමයි අතිශය වටින්නේ පිටපතක් නිර්මාණය කිරීම සඳහා. එතකොට ප්ලොට් එක කොහෙන්ද අපිට හම්බ වෙන්නේ? මේ සංකල්පය කොහෙන්ද අපිට හම්බ වෙන්නේ? සමහර වෙලාවට අපිට කතා සංකල්පය අපේ ජීවිතයේ අපේ අත්දැකීමෙන් අපිට කතා සංකල්ප ලැබෙනවා. සමහර වෙලාවට අපි මිතුරන් අපිට කියපු කතා, අපි කියවපු පොත්පත්, එහෙම නැත්නම් අපි කියවපු පත්තර, අපි දැකපු දේවල්, අපි දැකපු සිද්ධි, එහෙම නැත්නම් අපි දකින හීන, අපි දැකපු හීනයක් වෙනවා. අපි බලපු චිත්‍රපටයක් වෙනවා. චිත්‍රපටය ආපහු කොපි කරනවා කියන නෙවෙයි, චිත්‍රපටයේ තිබුණ යම් යම් දර්ශනයක් ආශ්‍රයෙන් අපිට අලුත් කතා සංකල්ප ගොඩනගන්න පුළුවන්. මේ කතා සංකල්ප තමයි ටිකක් අඩු ලංකාවෙත්. මේ කතා සංකල්ප කියන එක, ඒ කියන්නේ ප්ලොට් කියන එක ටිකක් අඩුයි. මොකද ඒක මේ හොඳ පරිකල්පනයක් තියෙන නිර්මාණකරුවෙකුට හිතන එකක් තමයි කතා සංකල්ප. දැන් මම නාඩගම් කාර්යෝ කියන ටෙලි නාට්‍යයේ මගේ කතා සංකල්පයට මම මෙච්චර මහන්සි වුණේ නැහැ. මොකද මගේ අප්පච්චි සංගීත ගුරුවරයෙක්. අප්පච්චි ගෙදර තිබුණ පරිසරය සංගීත පරිසරයක්. අප්පච්චි ගමේ හිටපු තරුණ තරුණිය ඉදිරි කරගෙන නාට්‍ය නිර්මාණ කළා. ඉතින් ඒ නිසා මගේ ගෙදරම මගේ කතා සංකල්පයේ තිබුණා. ඒක මට ටෙලි නාට්‍යයකට දඬ හිතෙන එක තමයි එතන අවශ්‍ය වෙන්නේ. මගේ හාරකෝටිය කියලා නාට්‍යයක් මම කරා. ඒ හාරකෝටිය කියන නාට්‍යයට මට කතා සංකල්පයක් හැටියට මම ඒකේ සංකල්පය තමයි මේ තරුණයෝ දෙන්නෙකුට හොරු කණ්ඩායමක් විසින් හොරකම් කරලා විසිකරන රුපියල් 4 කෝටියක් හම්බ වෙනවා. මේක තමයි මගේ ප්ලොට් එක. මම මේ ප්ලොට් එක ගත්තේ වෙන තැනකින්. තැන මම කියවපු
පත්තර කොළයක මම දැක්කා මේ කෙනෙකුට මේ දුප්පත් මිනිස්සුන්ට ලොතරැයියක් ලැබිලා. මේ ලොතරැයියක් එයාට රුපියල් මිලියන ගානක මිලියන 2ක 3ක වගේ ලොතරැයියක් ලැබිලා. මේ ලොතරැයිය අඳුනට පස්සේ ඔහුට ඒ ලොතරැයිය ලොතරැයිය අඳුන මේ මුදලත් එක්ක ඔහුගේ ජීවිතයට වෙන ප්‍රශ්නය ඒ පත්තර පිටුවේ තිබුණා. පත්තර පිටුවේ ආටිකල් එකේ තිබ්බා. මම ඒ ඒ ප්ලොට් එක මම ඒ කතන්දරම අරගෙන මම ඒක වෙනස් කරා ඔරු කණ්ඩායමක් විශ්ෙන් විසිකරනු ලබන මේ මුදලක් ඒගොල්ලන් අතරේ නැහැ කොහොමද අර සංකල්පේ ඉන්නේ අර පත්‍රයේ දකපර කෙනෙකුට ඒ දුප්පත් මිනිස්සෙකුට නොහිතන මුදලක් අතට එන්නේ මේ වගේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට මේ කතා සංකල්ප ගොඩනගා ගන්න පුළුවන් මේ ඕනෑම ප්ලොට් එක ඕගොල්ලන්ට හොයා ගන්න පුළුවන් කොහෙන් හරි ඒ ප්ලොට් එක හරි වැදගත් දැන් අපි දැන් අපි දැන් බලන චිත්‍රපටි වල අපි ගත්තොත් එම එක වෙනස් ආකාරයේ ප්ලොට් වෙනස් ආකාරයේ කතා තේමාවන් අපි බැලුවොත් එම ගොඩක් තුරට මේ වෙනස් ආකාරයේ කතා තේමාවන් තියෙනවා ඉන්දියානු දෙමළ චිත්‍රපටි වල ඊට පස්සේ ඔය කේරළ සිනමාවේ තෙලිඟු සිනමාවේ එම මේ වෙනස් ආකාරයේ ප්ලොට් වෙනස් ආකාරයේ කතා තේමා හඳුනා ගන්නට පුළුවන් බටහිර චිත්‍රපටි වල තියෙනවා නමුත් අපි ආසියාවට දැනෙන ආකාරයේ වෙනස් අමුතු ප්ලොට් තියෙනවා මේ මේ සිනමා කෘති වල මේ ප්ලොට් එක අපි හදාගත්තට පස්සේ අපි යම් කිසි ප්ලොට් එකක් ගොඩනගුණාට පස්සේ මේකෙන් අපි ගොඩනගා ගන්න ඕනේ කතන්දරයක් දැන් මේ කතන්දරය සාමාන්‍ය මේ මුල මැද අග තියෙන කතන්දරයක් වෙන්න ඕනේ නැහැ ඒක සමාහට සමාර මේ සිද්ධිදාමයක් වෙන්න පුළුවන් එහෙම එහෙම යමක් වෙන්න පුළුවන් නමුත් අපි කතා තේමාවක් ටෙලිවිෂන් එකට ලංකාවේ මේ දැන් ලංකාවේ දැන් තියෙන ටෙලිවිෂන් එකට අපි කතන්දරයක් ගොතනවා නම් ටිකක් මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහේ කතා තේමාවක් ගොඩනගා ගන්නවා නම් හොඳයි විශේෂයෙන්ම දැන් ටෙලිවිෂන් එක කියන්නේ මම විශ්වාස කරන්නේ නැහැ මේක කලා මාධ්‍යයක් කියලා ටෙලිවිෂන් එක කියන්නේ සංනිවේදන මාධ්‍යයක් ඒ සංනිවේදන මාධ්‍ය තුල කරන කලාවක් තමයි අපි කරන්නේ අපි සිනමා කෘතියකට ගියොත් එහෙම සිනමා ශාලාවකට ගියොත් එහෙම සිනමා ශාලාව සම්පූර්ණයෙන් අඳුරු කරලා විශාල තිරයක මම ඒ කෘතිය නැරඹීම සඳහා සූදානම් වෙලා තමයි මගේ මානසිකව සහ පරිසරය පවා ඒකට සූදානම් වෙලා තමයි මම සිනමා කෘතිය නරඹන්නේ. නමුත් ටෙලිවිෂන් එකේ ගෙදර මැද ශාලේ තියෙන ටීවී එකේ අපි කන බොන ගමන් අම්මා තාත්තා එක්ක කතා බහ කරන ගමන් බැනුම් අහන ගමන් තමයි මේ ওই නාට්‍ය බලන්නේ. එතකොට අපිට මේක ඇතුලේ ලොකු නිර්මාණශීලී කලා කරාකට දු කරන්න බෑ. හැබැයි අපි එතන තියෙන අපිට තියෙන අභියෝගය තමයි අපිට ඔඩියන්ස් එකක් ඉන්නවා. අපිට ප්‍රේක්ෂකයා ඉන්නවා. මේ ප්‍රේක්ෂකයා රඳවා තියා ගන්න ඕන. ප්‍රේක්ෂකයා රඳවා තියා ගන්න ආකාරයට කතාව නිර්මාණය වුණොත් අපිට ටෙලිවිෂන් ඔඩියන්ස් එක තියා ගන්න පුළුවන්. ඔය ටෙලිවිෂන් ඔඩියන්ස් එක ඇතුලේ අපිට වැඩක් නෑ මේ නොබලන නාට්‍ය කරලා. අපික බලන නාට්‍යයක් කෙනෙක් දැන් අවසන සුරා දීර්ඝ දසත්‍යන්තේ යන ඔය මේ දැන් ගියේ ඔය තනමාඩිල පොල්ලේ කූඹියෝ වගේ නාට්‍ය උනත් ඒ හොඳ නිර්මාණ ඔය හොඳ නිර්මාණ මිනිස්සු බලන ආකාරයෙන් තමයි ඒගොල්ලෝ ඒවා නිර්මාණය කළේ. හැබැයි සිනමා කෘති තියෙනවා එහෙම හැමෝටම ගෝචර වෙන්නේ නැති සීමිත පිරිසක් විතරයි. අපි ඔය ආර්ට් හවුස් වැඩ කියලා කියන නිර්මාණ කියලා කියන්නේ ඒ කලා කලාත්මක නිර්මාණ. ඒ නිසා ඒවා මේ ගැටලුවක් නැහැ. අපි කතා ඊවසේ කතාව ගොතා ගන්නවා. අපිට ප්ලොට් එක ආවට පස්සේ අපි ප්ලොට් එකත් එක්ක කතාව ගොතනවා. මේ ප්ලොට් එක ඇතුලේ කතන්දරයක් නැති වෙන්න පුළුවන්. අපිට අහුවෙච්ච වස්තු බීජය තුල අපිට කතන්දරයක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි මේ වස්තු බීජය අරගෙන අපි ඊට පස්සේ මේකට කතන්දරයක් ගොතනවා. ඒ ගොතන කතාවට අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ ටෙලිවිෂන් භාෂාව සහ මේ සිනමා භාෂාව තුළ මේකට කියන්නේ සිනොප්සිස් කියලා. ඒ කියන්නේ කතා සාරාංශය. එනම් කතාව සාරාංශගත කරලා ලියා ගන්නවකට දාසි එක මේක තමයි කතාව. ඒක අපි මුලින්ම පටන් ගන්නවා. ඒක අපිට ඔළුවට එන මුලින් අපි පටන් ගන්නවා. මෙන්න මෙහෙම එක මැදේ කාලයක මෙහෙම දෙයක් වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා අපි ඒක කතන්දරේ ලියා ගන්නවා. ඒ ලියා ගත්තට පස්සේ අපිට පුළුවන් මේ කතාව ටෙලිවිෂන් එකේ අපි ටෙලිනාට්‍යයකට නගනකොට සිනමා කෘතියකට නගනකොට මේක මේ කතාවේ මැදින් පටන් ගන්නවද, අගින් පටන් ගන්නවද, මුලින් පටන් ගන්නවද? ඒ වගේ දෙයක් අපිට පස්සේ මේක කල්පනා කරන්න පුළුවන් මොකද අපිට හිතට එන කතාව අපි ලියා ගන්න. දැන් ඕගොල්ලන්ට මම ආධුනික වශයෙන් මම කියන්නම් හිතට එන හැම දෙයක්ම ලියලා දාන්න. ලියාගෙන 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 යන්න. දැන් මට තියෙන
ඒකෙන් මගේ තියෙන මේ හොඳක්ද නරකක්ද මම දන්නේ නැහැ. මට තියෙන එක දෙයක් තමයි මට මේ නිකන් ඉන්නකොට හිතෙන්නේ නැහැ. ඒක මම බස් වල යනකොට, වාහනේ යනකොට මම නිකන් ඉන්නකොට මට කල්පනා වෙන්නේ නැහැ දේවල්. කුංචි කුංචි ප්ලොට් කල්පනා වුණාට කතාවට ගොතන්න බෑ නිකන් ඉන්නකොට. මම අනිවාර්යයෙන්ම මේසේ ඉඳගෙන කඩදාසියක් අතට අරගෙන, පෑන අතට අරගෙන, පෑන කඩදාසිය තිබ්බ ගමන් තමයි මගේ ඔළුවට අදහස් ගලාගෙන එන්නේ. ඒක මගේ ක්‍රමය. අනිත් එක එක්කෙනාට එක එක ක්‍රම ඇති සමහරුන්ට මේ මේ නාන කොට හිතෙනවා එක එක විදිහට හිතනවා මේ එක එක තැන්වල මේ කතන්දර හිතනවා ඒක දුවගෙන ඇවිල්ලා මේක ලියා ගන්නවා තැනක සමහරු ඉන්නවා මේ මේ හීනෙන් මත් හිතච්ච එක මම ඒක හේම හීන ඉවරච්ච එක මම නැකිටුනොත් ටක් ගන්න මේක ලියා ගන්නවා මතක වෙන්නේ ඉතින් එක එක්කෙනාගේ ක්‍රම කියනවා මගේ ක්‍රමය අරක ඊට පස්සේ මේ හිතරෙන ඔක්කොම දේවල් ටික ලියන්නේ සමහර විට ඔයාට ආපු ප්ලොට් එකේ ඔක්කොම දේවල් ලිව්වට පස්සේ වාගේ මූලික ප්ලොට් එක ගැලවෙයි මේකෙන්. ඒකල මැදදී එක වාට කතාවක් හැදෙයි. මට එහෙම වෙලා තියෙනවා. මම ටෙලිනාට්‍ය ලියාගෙන යනකොට මට එකපාරටම මට දැනෙනවා මේ මේ ටෙලිනාට්‍ය මම මෙතනින් මෙහෙම කරගන්න, මෙහෙම හරවන්නම් කියලා. එතකොට මම මුලින් හිතලා නැහැ එහෙම. නමුත් මම ලියාගෙන යනකොට මට මැදදී තමයි මේ සමාහලට මම ලියාගෙන ගිහලා මැදදී කතාව ලියාගෙන ගිහලා මම මේ කතාව එකතැනකදී මට ඔළුවට අපි කියන ස්පාක් වෙනවා කියන මේක ආවට පස්සේ එකපාරටම අදහසක් ආවට පස්සේ මම මේක නවත්තලා පොලේ විසිකලා ආපහු පොලේ ගන්නේ. එතකොට කතන්දරයක් ඉස්සර ලියා ගන්න. ලියාගෙන දෙතුන් වතාවක් මේ කතන්දරේ කියවන්න. ඒක ඒක කෙටි කතාවක් වගේ නව කතාවක්. මම කියන ගොඩාක් නෙවෙයි පිටු 5ක් ලියවම ඇති. මේ ඊට පස්සේ ඒ කතන්දරේ හොඳට කියවලා අවබෝධ කරගෙන යලි යලි තේ කතන්දරේ සකස් කරලා කතන්දරේ හදාගන්න. එතකොට කතන්දරේ ඇතුළට අවශ්‍ය වෙන ටෙලිනාට්‍යක සෝ සිනමා කෘතියක කතන්දරේ ඇතුළට අවශ්‍ය වෙන තව ප්‍රධානම දෙයක් තමයි කතාව ඕනේ. කතාව මූලික ඕනේ. මේ කතාව කියන එහෙම කතාවට භාජනය වන පාත්‍ර වර්ගයක්. කියන්නේ චරිත. කවුද මේක ඇතුලේ ඉන්න චරිත? ඒ චරිත කියන එක හරි අත්‍යවශ්‍ය දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් සිනමා කෘතියක ටෙලිනාට්‍යකුණත් අපි කැරක්ටර් ප්‍රොෆයිල් කියලා එකක් දෙනවා. ඒ කියන්නේ මේ මේ චරිතයේ ස්වභාවය මේක. මේ චරිතයේ ස්වභාවය මේක. දැන් අපි කතාව ගෙතුවට පස්සේ ඒ කතාව ඇතුලේ ඉන්න චරිත ටික ඔගොල්ලෝ අඳුර ගන්න. අපි දුමුණු නාටකංකාරයෝ ටෙලිනාට්‍ය නම් කතාව ඇතුලේ ඉන්න එක චරිතයක් තමයි සරා. තව චරිතයක් තමයි මාල. තව චරිතයක් තමයි ජානු. තව චරිතයක් තමයි කුකුල ලකුණ මුදලාලි. එතකොට දැන් මේ මේ චරිත ටික අපි අඳුරගත්ත දැන් මම මේ නාටකංකාරවල ඉගෙනකොට මම මේ කුකුල ලකුණු මුදලාලි කියලා කියන මම ලිව්වේ නෑ. මේ මගේ ගමේ හිටපු පුද්ගලෙක් හිටියා ජයරත්න කියලා. යාට මේ දේශපාලන හයිහත්යක් තියෙන මිනිස්සෙක්. ඒ ජයරත්නගේ චරිතය තමයි මම හිතෙන්ද ගෙනාවේ. හැබැයි මම ජයරත්න කියලා ඒ චරිතය දෙන්න දාගත්තට පස්සේ මගේ මනසින් මම කල්පනා කරනවා රයිට්. මම ටෙලි ඩ්‍රාමයකට මේ චරිතය ගේන්නේ කොහොමද කියලා. එතකොට මම ඒ චරිතය ගෙනාවේ මෙයා උළුමෝල් හිමියෙක්. මෙයාගේ මෙයා උළු විකුණන්නේ. එයාගේ උළු වල නම තමයි කුකුල ලකුණ. ඒ උළු වල ලාංඡනය තමයි කුකුල ලකුණ. එතකොට ඒ කුකුල ලකුණ කියන උළු හිමියාට ගමේ අය කියන්නේ කුකුල ලකුණ මුදලාලි. ඊට පස්සේ කැරක්ටර් එක අපි ගොඩනගාට පස්සේ දැන් ඒ කැරක්ටර් එකට දෙන CV එකක්. CV එක ගැන අපි රස්සා වලට යනකොට දෙන මේ මේ බයෝඩේටා එක තියෙන්නේ. ඒ වගේ එකක් තියෙනවා මේ හැම වෙලේම චරිතයකට. ඒ චරිතය අපි හිතමු නම. ඒ නම එයාගේ නම 90 තමයි. අපි හිතමු දැන් ඔය නුවර පැත්තේ ඉන්නවනේ මේ ඔය මේ බණ්ඩාරලා. මමත් බණ්ඩාර කෙනෙක්. මමත් නුවර. දැන් නුවර පැත්තේ ඉන්නවා බණ්ඩාරලා. අපි බණ්ඩාර කෙනෙක් අපි මේක මෙහෙම වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ බණ්ඩාර කෙනෙක් කතා කරන විදිහක් දෙනවා. නුවර මිනිස්සුගේ භාෂා විලාසයක් තියෙනවා. මාතර ගාල්ල පැත්තේ අයගේ භාෂා විලාසයක් තියෙනවා. ඒකේ මක්කයි කොහේ යොලේ යන්නේ වගේ භාෂා විලාසයක් මාතර අයගේ තියෙනවා. නුවර අයගේ තියෙන එන්ට යන්ට කණ්ඩ බොණ්ඩ කියලා ටයන්නින් කියන භාෂාවක්. ඒකෝ අපි මේ චරිතයේ නම දානකොට අපි කල්පනා කරනවනේ මෙයාගේ ගම් පළාත කොහෙද? ඒ ගම් පළාත 90 නම දාගන්නවට වඩා හොඳයි. සහ එයා එයාගේ මේ මේ එයාගේ දැන් මම හාරකෝටි කියන නාට්‍ය ගොල්ලන් බැලුවා නම් මම දැන් නෑ බැලුවද නැද්ද කියලා. ඒක ගොඩාක් දෙනෙක් බැලුවේ නැති නාට්‍යයක්. ඒක හාරකෝ කියන ලාරා කියලා. මොකද සිංගප්පුලිගේ ලාරා කුමාර. එයාගේ නම. ඒ ලාරා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකෙක්. බටහිරින්දියේ කොදිය දූපත් වලට ක්‍රීඩා කරපු ක්‍රිකට් ක්‍රීඩකෙක්. ඒක මේ ලාරාගේ තාත්තා හරි ආසයි ක්‍රිකට් වලට. ඒකට ඒ ක්‍රිකට් වලට ආස ලාරාගේ නම තමයි
මෙයා පුතාට දාන්නේ. ඒතකොට අපි මේක කල්පනා කරන්න ඕනේ නේද? මෙයාගේ වයස කීයද? ලාරා බ්‍රයන් ලාරා කෙනෙක් කෙනා කොයි කාලේද ක්‍රිකට් ගේව? එයා පීක් එකේ හිටපු කාලේ කවද? ඒ කාලේ තමයි මෙයා ඉපදිලා තියෙන්නේ. ඒ ඔක්කොම හරියට මැනලා තමයි මේ නම අපි දාගන්නේ. ඒතකොට මෙයාට නමක් තියෙනවා. වයස තියෙනවා. ඊළඟට මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? දැන් අපි තියනනේ ඕ ලෙවල්, ඒ ලෙවල් තියනවානේ. දැන් නාඩගම් කාර්යයේ ලාරාගේ, ලාරාගේ සරාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? එතකොට එයා ඊළඟට යා විනෝදාංශ මොනවාද? නේ? එයාගේ අමතර දක්ෂතා මොනවාද? එයා කොච්චර දුරට ඉගෙනගෙන තියනවාද? ඊළඟට අපි දැන් සාමාන්‍ය රස්සාවකට දෙන බයෝඩේටාට අමතරව අපිට තියෙනවා මෙයා කීන් තියනවා. හොස්සලන්ගේ මැස්ස යන්න බැරි පුක්කලේක ගහ ගන්න හරි කැමතිද කපටියෙක්ද කෛරාටිකයෙක්ද හරිද මේ වගේ දේවලුත් මේ චරිත ඇතුලේ තියෙනවා. ඒකෝට දැන් මාලන් කියලා චරිතයක් ගත්තොත් එම මාලන් ගමක ඉපදිලා කොළඹ ඇවිල්ලා ගම අමතක වෙලා පොඩි රූපලාවන්‍ය පාට මාලාවක් කරලා පොඩියට පොඩියට එක් තැන් තැන් වල ගිහිල්ලා මේ ටෙලිවිෂන් අරමන දේවල් ටිකගේ අන්තන් යන්තන් ඉගෙනගෙන හරිද අර මහා ලොකු දැනුමක් තියෙන පුද්ගලයෙක් ඇට ඉංග්‍රීසි ටිකක් කට ගාගෙන දැනුමක් තියෙන පුද්ගලයෙක් ඇටියට එයාගේ තියෙන දේවල් වලට වඩා වැඩි දෙයක් මවා පෙන්වන පුද්ගලයෙක් තමයි මාලන් කියලා චරිතය. ඒකට මේ චරිතය චරිතයේ චරිත ස්වභාවය මොකක්ද? ඒකට ඕගොල්ලන් අර ස්ටෝරි ලයින් එක හදනකොට කතන්දරේ ගොතනකොට මේ චරිත ටික ගොඩනගා ගන්න. චරිතවලට නම දාන්න. ඊට පස්සේ තව ඩීප් වෙනවා අපි චරිත කතා කරන භාෂාවක් අපි හොයාගන්න ඕනේ. මේ මේ මෙයා කොයි විස්තර එයා විස්තරික මම එහෙම නෙවෙයි ඔයගොල්ලෝ යාළුවෝ අතරේ තියෙනවා කතා කරනකොට සමහරට එක එක වචනයක් නිතර පාවිච්චි කරනවා මම හිතන්නේ කියන වචන නිතර පාවිච්චි කරන නියේදකෝ තියෙනවා හරි එතකොට ඒ චරිතයට ඇත්තේ තියෙන අනන්‍ය වූ ලක්ෂණ ටික කල්පනා කරලා කැරක්ටර් ප්‍රොෆයිල් කියලා එකක් හදන්න ඉතින් අපි උදාහරණයක් ඇද්දොත් එම සරා නම මේක දැන් සරාට තව නමක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්නේ නෑ සරාට තාත්තා දාපු නමක් තියෙනවනේ සරාට මේ නම කියන නමනේ සරා महाविशाल क्यारेक्टर ඒ කැරක්ටර් එක සමහර විට ඔයගොල්ලන් ගමේ දැකපු කෙනෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් යාළුවෙක් යාළුවෙක් වෙන්න පුළුවන් ටෙලිවිෂන් එකේ දැකපු කෙනෙක් වෙන්න පුළුවන් සමහර විට මේ එක්කෙනෙක් නෙමෙයි මේ දෙන්නෙක් වෙන්න පුළුවන් දැකපු දෙන්නෙක් ඉන්න දෙන්න එකට එකතු කරලා එක්කෙනෙක් හදලා දිනවා ඔයගොල්ලන් නැත්තම් තුන් දෙනෙක් වෙන්න පුළුවන් ඒලා අපේ යාළුවෙක් ඉන්නවා බුරු කියන එකෙක් ඉන්නවා යාළුවෙක් හරිද ඒ වගේම මේ බුරු කියන යාළුවෙක් ඉන්නවා ඊට අමතරව මේ බෞද්ධ ආගමට වෙනත ආගමට ගොඩාක් ලැබි යාළුවෙක් ඉන්නවා හරිද තව යාළුවෙක් ඉන්නවා මේ නොණ්ඩි ගහන කියන එතකොට බුරු කියන බුද්ධ ආගමට ලැබි නොණ්ඩි ගහන යාළුවා එකට එකතු කරා එතකොට යාළුවෝ තුන් දෙනා එකට එකතු කරාට පස්සේ එක්කෙනෙක් වඩපත් ඒ වගේ ඕගලන්ට මේ තියෙන ලක්ෂණ භෞතික ලක්ෂණ සහ ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් හැසිරීම මේවා හදලා චරිතයක් වඩපත් කරන්න පුළුවන් හරි එතකොට දැන් අපි ප්ලොට් එක හොයාගත්තා කතා තේමාව කතන්දරේ ගොඩ නගාගත්තා සිනොප්සිස් එක ලියාගත්තා ඊට පස්සේ ඒකේ තියෙන චරිත ටික අපි හදාගත්තා සමහරව ප්‍රධාන චරිත සමහරව උප ප්‍රධාන චරිත සමහරව සහාය චරිත ඒ කියන්නේ අපි හිතමු සහාය චරිත කියන්නේ අපි ඉතින් ඕගොල්ලන් පන ඉස්කෝලයක් ගැන ඉස්කෝලේක කතාවක් නම් ඉස්කෝලේ කොල්ලෙක් ඉන්නවා යා තමයි ප්‍රධාන චරිතේ තව ඉස්කෝලේ අනෙක් ළමයි සහාය චරිත ගුරුතුමී හරි ගුරුතුමා හරි ප්‍රධාන චරිතයක් එහෙම වෙන්න පුළුවන් හරි ඊළඟ එක තමයි අපි දාගන්න ඊට පස්සේ අපි කතාව දෙනවා දැන් අපි මේක ස්ට්‍රක්චර් එකට දාගන්න ස්ට්‍රක්චර් එක කියන්නේ මේ කොහොමද පිටපතක් ලියන ආකෘතියක් තියෙනවා ඒක ලෝකයේ පිළිගත් ආකෘතියක් තියෙනවා මේ ලෝකයේ පිළිගත් ආකෘතියට මේක අපි ඇතුල් කරගන්න ඕනේ එතකොට ඒක ඇතුල් කරගන්න ගන්න කලින් ඔයගොල්ලෝ කරන්න ඕන
අපි මේ කතා තේමාව අරගෙන අපි හිතේ රූපය ඊට පස්සේ අපි තනිකර මේක විෂුවලයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් නව කතාවක් වුණත් එහෙමයි නව කතාවක් මාටි වික්‍රමසිංහ මහත්මයා ගම්පෙරළිය විෂුවලයිස් කරානේ. ඒතර මාටි වික්‍රමසිංහ මහත්මයා වගේ නෙවෙයි ඕගොල්ලෝ ගම්පෙරළිය විෂුවලයිස් කරගන්න. ඕගොල්ලෝ වෙන විදිහකට විෂුවලයිස් කරනවා. නමුත් දැන් මේකෙදි සමාට තීර රචකයා විෂුවලයිස් කරන විදිහ නෙවෙයි අවසානෙක ඉන්නේ අධ්‍යක්ෂකයා විසින් විෂුවලයිස් කරන එකට අන්තිමට එන්නේ. නමුත් මම මේක විෂුවලයිස් කරන්න ඕන. මම මේක මේ රූපයට නැගාගෙන මනසින් මම මේක ලියන්න පටන් ගන්නවා. ඒතර මේකේ ඕගොල්ලන්ට කරන්න දෙන්නේ එක දෙයක් තමයි අපේ කතාව අපි හදාගත්තට පස්සේ මේක මේකෙන් මෙතන අපි කොතනින්ද මේ පටන් ගන්න. මගේ කතා සාමාන්‍යයෙන් මම හැම වෙලෙම ටෙලිවිෂන් එකට කතා කරනකොට කතා ලියනකොට මම බොහෝ විට මම මුල් එපිසෝඩ් දෙක තුනේ ඔඩියන්ස් එක අල්ල ගන්න විදිහට මම මේ කතාව ලියනවා. දැන් මම සාමාන්‍යයෙන් ඒක මම ගොඩක් දුරට මගේ ටෙලිනාට්‍ය වල මම පටන් ගන්න එක විදිහක් තමයි දුවලා. ඒ කෙනෙක් දුවනවා. කෙනෙක් දුවනවා එයා පිටිපස්සේ තාපරවල පන්නනවා. බොහෝ දුරට මම ඕක තමයි කරේ දැන් සර්. මේ නාටකංකාර හොටෙල් නාට්‍ය මම පටන් ගන්නේ ඉස්සෙල්ලා අර මේ නාට්‍යයක පූර්වකේ ඒ ගායනයෙන් පටන් ගන්න. ඊට පස්සේ පොලිස් කාර්යම්ගෙන් බේරිලා සරා දුවනවා. සරා දිව්වට පස්සේ පොලිසිය පන්නනවා. ඒකට මිනිස්සු ඔඩියන්ස් එක මේ දුවන මිනිස්සු පිටිපස්සේ දුවනවා. ඒගොල්ලෝ දැන් මේ මේක අල්ලගෙන මේක පස්සේ යනවා. ඒකට මොකක් හෝ කමක් නැහැ. මගේ ක්‍රමය එක එක්කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනා මේක හොඳ තම තමන්ට හොඳ ක්‍රමයක්. හැබැයි පළවෙනි එකේම අපි ග්‍රිප් කරගන්න ඕනේ ඔඩියන්ස් එක. ඒක අල්ල ගන්න. ඔඩියන්ස් එක අල්ල ගන්න නම් නිකන් ඔයිට මේ අමුතු දෙයක් වෙන්න ඕන. නොහිතන දෙයක් වෙන්න ඕන. ඒ කියන්නේ අපි නාට්‍ය ඇතුළේ නාට්‍ය අපි ටෙලිවිෂන් එක දැම්මට පස්සේ ඒ එපිසෝඩ් එකේ අපි ඉඳලා ඊළඟ එපිසෝඩ් එකට අපි යන්න පුළුවන්. ඒක ආයේ ඊළඟ මොකක්ද නැහැ උනේ කියන ඒ කුතුහලයත් එක තියෙන ආරම්භයක් ගන්නවා. ඒතර ඒ ආරම්භයේ මේ කතා ඕගොල්ලෝ හදාගත්ත කතා තේමාවේ කොතන හරි තියෙන පුළුවන්. එතනින් ඒක කුළුප්පල අරගෙන ඊට පස්සේ කතාව ඕගොල්ලෝ ගොඩ නගනවා. සාමාන්‍යයෙන් ඔය ටෙලිවිෂන් තිර රචනයකට අපි කතාවක් ගොඩ නගනකොට විශේෂයෙන් ටෙලිවිෂන් එකට මේක plot 1 plot 2 plot 3 කියන plot කීපයක් තියෙනවා. අපි අපේ භාෂාවෙන් කොට කියන ටැප් කියලා. ඒ කියන්නේ අපි එක කතාවක් යනවා. ඒ කතාව තමයි ප්‍රධාන ධාරාවේ කතාව. ඊට අමතරව තව කතාවක් යනවා. අතුරු කතාව. ඊට පස්සේ තව කතාවක්. අතුරු කතා දෙකක් හෝ තුනක් අපි පාවිච්චි කරනවා. ප්‍රධාන කතාවක් වෙනවා. අතුරු කතා එකක් දෙකක් තුනක් වෙනවා. ඒතර ප්‍රධාන කතාව සමහරලාට ඉස්සරහට ගිහිල්ලා ප්‍රධාන කතාව අතුරු කතාව වෙලා අතුරු කතාව ප්‍රධාන කතාව වෙන වෙලාවක් තියෙනවා. එතකොට ඒ දෙවෙනි අතුරු කතාව ඒකත් ප්‍රධාන කතාව වෙලා ඊට පස්සේ තුන්වෙනි එක ප්‍රධාන කතාව වෙනවා වෙලා වෙලාලුත් තියෙනවා. දැන් එහෙම සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය එක නම් මේ ප්‍රධාන කතාවට අමතරව අතුරු කතා එකක් හෝ දෙකක් තියාගන්න එක හොඳයි. එහෙම නැති වුණා කියලා ගැටලුවක් නැහැ. ප්‍රධාන කතාවෙන්ම අපිට යන්න පුළුවන් නම් නාට්‍ය දිගට ඒකේ ගැටලුවක් නැහැ. නමුත් 1 2 කියලා සමාර්ථයෙම එහෙම තියෙනවා. එහෙම ෆිල්ම් වල සමාර්ථ පාවිච්චි කරනවා සමාන වෙලාවල් වලදී. ඒ කියන්නේ කතාන්තර දෙකක් තියෙනවා. හැබැයි එක දිගට බැඳිලා තියෙන මේ කතාන්තර. එකිනෙකට බැඳිච්ච කතාවක්. කියන්නේ කොතනින් හරි මේ කතා දෙක වෙන වෙනම කතන්දර දෙකක් හැටියට ඉවර වෙනකම්ම යන්නේ නැතුව. ඒ කියන්නේ රේල් පීල්ලේ පීල් දෙක වගේ එකට එකතු වෙන්නේ නැතුව දිගට යන්නේ නැතුව කොතනින් හරි මේක බැඳෙන්න ඕන ගැලවෙන්න ඕන. ඒ වගේ කතා දෙකක් අපිට මේක දා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ස්ට්‍රක්චර් එක තමයි ඉස්සෙල්ලාම අපි මුලින්ම මේක අපි ඒ කියන්නේ මුළු කතන්දරේම අපි මේක කඩා ගන්නවා. කොටස් වලට අපි වැඩි කියන්නේ සීන්ස් එහෙම නැත්නම් දර්ශන වලට අපි කඩා ගන්නවා. ඒ කියන්නේ අපි උදාහරණයකට දර්ශනය කියලා අපි දර්ශන අංක 1 අපි උදාහරණයක් ගත්තා කවුද නාටකම් කාර්යම ගමු කොහොමද බලලා තියෙන නාට්‍යයක් නිසා මේ දර්ශන අංක 1 අපි 1 දර්ශන අංක 1 කියලා ලියනවා. දැන් අපි එතන කියන එහා පැත්තෙන් අපේ පසුතලය මොකක්ද කියලා ලොකේෂන් එක මොකක්ද පසුතලය මම කියන්නේ පසුතලය රූපරත්න මාස්ටර්ගේ කලායතනය පසුතලය රූපලත්න පසුතලය කියන්නේ දර්ශනාංක 1 රූපරත්න මාස්ටර්ගේ කලායතනය ඊළඟ මම මේක පොඩි කියන්නේ අධ්‍යක්ෂවරයාට මම පැහැදිලි කිරීමක් කරන්න ඕන මේක උදේද දවල්ද රෑද කියලා මේ සිද්ධිය වෙන්නේ
එතකොට අපි මේකට කියනවා දිවා එහෙම නැත්නම් දිවා රාත්‍රි සමහරවිට මේක උදෑසන කියලා පුළුවන් අලුයම කියලා ලියන්න පුළුවන් ඊට පස්සේ එහෙම නැත්නම් මධ්‍යම රාත්‍රිය කියලා ලියන්න පුළුවන් මේ ආලෝකයේ තත්ත්වය අනුව තමයි ඔබ තීරණය වෙන්නේ ඒ කියන්නේ අපි හවසක ආලෝකයක් අපිට ඕන නම් අපි මේක සවස අපිට ඕන වෙලාව ලියන්න පුළුවන් හවස 5 ඉඳලා 6 වෙනකම් මේක වෙන්න ඕනේ කියලා ඒ ආලෝකය ගැන අපිට කියන්න පුළුවන් ඊට පස්සේ දිවාද රාත්‍රිද කියන එක ලියුවා ඇතුළක වෙන සිද්ධියද පිටතක වෙන සිද්ධියක්ද ඒ කියන්නේ ගියක් ඇතුළේද නැත්නම් මේ මේ පාරේ කුඹුරේ පිටතනිය එහෙම එහෙමද එතකොට අපි මේක ලියන්නේ ඉස්සලම දාර්ශනාංක 1 මා රූපරත් මාස්ටර්ගේ කලායතනය දිවා පිටත නැත්නම් දිවා ඇතුළත රූපරත් මාස්ටර් කලායතනය ඇතුළතනේ රූපරත් මාස්ටර් කලායතනය ඇතුළත සමහරට ඇතුළයි පිටයි දෙකම මොකක් හරි සිද්ධියක් කරන කෙනෙක් එළියෙන් ඇතුළට ආවිල්ලා ඇතුළෙන් එන කෙනෙක් බිල්ඩින් අල්ලන් එළියට આવොත් එමේ ඇතුළයි පිටයි දෙකම මේ සිද්ධිය වෙනවා. එතකොට ඇතුළත ඉරක් ගැව්වා පිටත. එතකොට ඇතුළේ පිට දෙකම මේක සිද්ධ වෙනවා. එතකොට අපිට අධ්‍යක්ෂවරයාට සහ අනික් අයට ලේසි ඒගොල්ලන්ගේ මේක මොකද මේ දැන් මේක උලින් ෂෙඩියුල් කරගන්නවා කියලා එකක් තියෙනවා ෂෙඩියුල් කරගන්න කියන්නේ මේ දෙවන සහාය අධ්‍යක්ෂවරයා විසින් මේක සැලසුම් කරගන්නවා මේ රුවත ක්‍රීම් කරන්නේ කොහොමද කියලා. ඒකට කරන උදව්වක් තමයි මූලිකව මේ මේක ඇතුළතද පිටද උදෑසනද රාත්‍රියද කියලා කියන එක. එතකොට දර්ශනාංක 1 රූපරත්න මාස්ටර්ගේ කලායතනය පිටත් ඇතුළත දිවා. ඊළඟට අපි අපේ සිද්ධිය විස්තර කරනවා. කියන්නේ අපේ අපි ලියාගත්ත කතන්දරේ අපි කතන්දරේ පටන් ගන්න තැන. පටන් ගන්න සිද්ධිය අපි විස්තර කරනවා. ඒක ඉතා හොඳ විස්තරයක් වෙන්න ඕන. අපිට ගිහිල්ලා බොහෝ දුරට ඔයගොල්ලෝ කල්පනා කරන්න අපිට මේ අධ්‍යක්ෂවරයාත් එක්ක සාකච්ඡා කරනවා කියලා හිතලා මේක අපි ගිහිල්ලා ගියන්නම් කියලා කියන්නේ නැතුව හිතලා නැතුව සවිස්තරාත්මකව මේ සිද්ධිය විස්තර කරන්න. උදාහරණයක් හැටියට අපි එතකොට රූපරත්න මාස්ටර්ගේ කලායතනයේ ළමුන් 12 දෙනෙකු පමණ ඉඳගෙන සිටි. ඔවුන් මේ මේ ඇඳුම් වලින් සැරසී ඇත. රූපරත්න මාස්ටර් සර්පිනාවක් දාතෙන් රැගෙන මේක මේක ලියන භාෂාවෙන් කියන්න පුළුවන් ලිඛිත භාෂාවෙන් ඕනේ රූපරත්න මාස්ටර් ආවා ඇවිල්ලා සර්පිනාව පැත්තකින් තිරින් ඉඳගත්තා එමු කියන්න පුළුවන් හැබැයි අපි රූපරත්න මාස්ටර්ගේ ඇඳුම් විලාසිතා මේවත් තියෙනවනේ ඒතර මේවා අපිට සමානට අපේ කැරක්ටර් ප්‍රොෆයිල් එකේ විස්තර කරොත් එක ලේසි කියන්නේ කැරක්ටර් ප්‍රොෆයිල් එකේ අපි දානවා රූපරත්න මාස්ටර් වයස අවුරුදු 55ක පමණ පුද්ගලයෙකි කොණ්ඩේ පසුපසට පීරා ඇත උදුරැවුලක් තිබේ නැෂනල් ඇඳුම සහ සරම ඇඳ සිටින පිරිසිදු පෙනුමක් තියෙන පුද්ගලයෙකි කියලා කිව්වට පස්සේ ඒ ඒ ප්‍රොෆයිල් එකේ කලා අධ්‍යක්ෂවරයා එහෙම නැත්නම් කොස්ටියුම් ඩිසයිනර් මේ ඇඳුම් නිර්මාණ ශිල්පියා ඒ අවශ්‍ය විදිහට රූපරත්න මාස්ටර් සකස් කරයි. එතකොට ඕන්නම් අපිට ස්ක්‍රිප්ට් එකේ ගන්නත් පුළුවන් රූපරත්න මාස්ටර් පැමිණේ රූපරත්න මාස්ටර් මෙන්න මේ අඳුම ඇඳලා දෙන මෙන්න මේ වගේ පුත් කරේ කියලා ස්ක්‍රිප්ට් එකට කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැරක්ටර් ප්‍රොෆයිල් මම නම් කැරක්ටර් ප්‍රොෆයිල් එක තමයි කියන්නේ. කැරක්ටර් ප්‍රොෆයිල් එක බලුවට පස්සේ ඒගොල්ලන්ව ලෑස්ති කරගන්න ලේසි. මේකප් ආටිස්ට් ලේසි. යා ග්‍රැවල කොහොමද කියලා තීරණය කරන්න, කොණ්ඩේ කොහොමද කියලා තීරණය කරන්න මේකප් ආටිස්ට් ලේසි. දැන් මාලන්ගේ චරිතය මම ලිව්වේ මාලන් මේ වගේ පුද්ගලයේ කෙසඟ පුත්‍රයේ කොණ්ඩේ පොකුටේ කොණ්ඩේ පාට කරලා තියෙනවා. එක එක මාලවලු නුගැලපෙන මාලවලු දාලා තියෙනවා. නුගැලපෙන ඇඳුම් ආයිත්. මම මාලන්ට මම මේ ඩිසයින් කර බඳුම නෙවෙයි අතන මාලන්ට ආවේ වෙන ඇඳුමක්. මේ මම ඒක අධ්‍යක්ෂවරයා තීරණය කරේ වෙන ඇඳුමක්. මමට උණුනේ අර මේ මේ කලිසම් තියෙන්නේ අර මේ බහින කලිසම්. කියන ගොඩාක් පල්ලෙහාට මම දැන් ලෝ වේස් ගොඩාක් පල්ලෙහාට දෙන කලිසමක්. රතු පාට වගේ බෙල්ට් එකක් දාලා කලිසමේ එයාගේ සපත්තුවයි කලිසමයි අතර ප්‍රමාණය කොහොමදලා කලිසම රැලි වැටිලා සපත්තුවට හේතු වෙලා අනේ වගේ කලිසමක් තමයි මම මාලෙන්ට ඩිසයින් කරේ සා සුදු පාට වගේ ටෙනිස් ෂූස් වගේ සපත්තු ජෝඩුවක් නමුත් අධ්‍යක්ෂවරයා වෙන ඇඳුමක් කියලා ඩිසයින් කරා ඒක ගැටලුවක් නෑ ඒක අවසානයේ අධ්‍යක්ෂවරයාට තමයි කයිති වෙන්නේ කොණ්ඩේ එක පැත්තකින් පාට කරලා ඉතින් ඒක කැරක්ටර් ප්‍රොෆයිල් එකට අපිට දාන්න ගුණා මේ වගේ ඇඳුමක් ඇඳගත්ත මේ වගේ මනුස්සයෙක් තමයි මේ පුද්ගලයා කියන්නේ කෙනා එතකොට දැන් ජවනිකාව පටන් මේ දර්ශනය පටන් ගත්තා අපි විස්තර කරනවා මෙහෙම මාස්ටර් කමින් ඉඳගනේ ඊට පස්සේ ඌ සිසුන් දෙස බලා
සොඳුරු සිනහාවක් පා තමන්ගේ කතාව පට ආරම්භයි. ඊට පස්සේ අපි දවස් ලියන්න පටන් ගන්නවා. මාස්ටර් 32ක් තිබ්බා මාස්ටර්ගේ දවස. කොහොමද ළමයි? මොනවද තොරතුරු? ඊට පස්සේ ඒකට පිළිතුරු දෙනවා. අපි දුම් පිළිතුරු දෙන්නේ ගීතිකා කියලා. ඊට පස්සේ ගීතිකා කියලා ලිව්වා. ඊට පස්සේ ගීතිකා වරදක් නෑ මාස්ටර්. අද නම් අපි උදේම ආවා. අප මාස්ටර් කියලා ලිව්වා. ඊට පස්සේ දවසක් ලිව්වා. ඒ දවසට උඩ නම් ඒ දවසේ තියෙන හැඟීමත් අපිට දාන්න පුළුවන්. දවසට අදාළ හැඟීමත් අපිට ලියන්න පුළුවන් වරහන් ඇතුලේ මාස්ටර් අපි වරහන්ක් දාලා කියනවා මේ මේ වරහන්ක් දාලා අපි කියනවා මේ මේ මොහොනේ සිනහාවක් සහිතව නැත්තම් කෝපේ එහෙම නැත්තම් ගීතිකා දේශ බල ඒ වගේ මොකක් හරි එකක් අපිට යොදන්න පුළුවන් ඒ කතා කරන දෙයට අදාළව. එතකොට අපි කියන්නේ ඊට පස්සේ අපිට ඕන කරන දෙබස් ප්‍රමාණය අපි ලියනවා. දෙබස් ප්‍රමාණය සහ ඒ සීන් එක ඒක සීන් දෙබස් ප්‍රමාණය තීරණය වෙන්නේ අපිට ඇති ඇති කියලා හිතනකම විතරයි. ඒ කියන්නේ මේක කොටට ලියන්න ඕන, මේක දිගට ලියන්න ඕන, ඒ සීන් එක දිගින් තියෙන ඕන, එහෙම එකක් නැහැ. මට දැනෙනවා නම් මේ සීන් එක හැම වෙලේම දර්ශනයක් ඒකේ ලෙන්ත් එක, ඒකේ කාලය ඒ දර්ශනය විසින් ඉල්ලනවා. මේක මෙච්චර වෙලාවක් තිබ්බොත් ඇති කියලා. ඒකට ඒ ප්‍රමාණයට ඒක නවත්තනවා. ඊළඟ එක තමයි මේ දැන් ඔය අපි සීන් එකක් මෙයා කරපුවම ඒ සීන් එක ඩිසයින් කරගන්නවා. ඒ කියන්නේ අපි හිතමු මේ දැන් මම දැන් නාඩගම්කාරයෝ වල බලනවා නම් දැන් නාඩගම්කාරයෝගේ කඩේ කියන්නේ හරිම ඒකාකාරී තැනක්. මේ කඩේ ඉන්නේ දෙන්නයි. මුදලාලි ඉන්නවා, අර ගජමෑන් කියලා මානසික රෝගයක් තියෙන මිනිස්සෙක් ඉන්නවා. ඔය දෙන්න විතරයි හැම වෙලේම ඉන්නේ. ඔය කඩේට මිනිස්සු එනවා යනවා. වැඩිපුර එන්නේ සිරිසේන කියන එස්කේ සිරිසේන කියන මිනිස්සයා තමයි කඩේට එන්නේ. ඇවිල්ලා මොකක් හරි දේශපාලන කතා කරලා ඒ මිනිස්සයාත් යනවා. දැන් එතකොට හැම වෙලේම මම එස්කේ සිරිසේන කඩේට එනවා, දේශපාලනේ කතා කරනවා යනවා. එස්කේ සිරිසේන කඩේට එනවා, දේශපාලනේ කතා කරනවා යනවා. ඕක තමයි මේක වෙන්නේ. නමුත් මම ඒක වෙන වෙන විදිහවලට කල්පනා කර කර වෙනස් කරනවා. එක වෙලාවකට එස්කේ සිරිසේන කිරි අරගෙන එනවා. ඇවිල්ලා දේශපාලන කතාවට බහිනවා. සමහර ලාවට මුදලාලි ගජමෑන් එක වතුර ගේන්න ගිහිල්ලා සිරිසේනගෙන ඉඳගෙන ඉන්නවා. මුදලාලි වතුර අරගෙන එනවා. සමහරවිට සිරිසේන දෙයියේ ප්‍රදර්ශනයක් තිබ්බා. සිරිසේනත් වතුර අරන් එනවා. ඇවිල්ලා කියනවා මේ අපිට මේවට ගෙවන්න ඕනේ කියලා කියනවා. ඔව් ඉතින් තමසේගේ අවමගුල උත්සවයට මම හොඳ ගුණ කතනයක් කරන්න කියලා ගෙවීමක් හැටියට. ඒත් ඒ වගේ සීන් එක ඩිසයින් කරන්න ඕන එක එක විදිහට. ඒ කියන්නේ මාලන් කාර් එකේ එනකොට මේ සරා එනකොට මුණ ගැහෙන රූපය. මුණ ගැහෙන විදි කොහොමද? සමහරවිට මාලන් කාර් එකේ යනකොට සරා කුඹුරේ ඉඳගෙන ඒ මාලන් කියලා කෑ ගහලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් සරා ඉඳගෙන ඉන්නකොට මාලන් එනවා, සරා කාර් එක හරස් කරන්නත් පුළුවන්. ඒක 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 සීන් එක ඩිසයින් කර. ඒක අපිට කියන්නේ දර්ශනය ඩිසයින් කරන්න ඕන. ඒක කියන්නේ මිනිස්සුගේ ආකර්ෂණයක් ඇති වෙන විදිහට මේක ඩිසයින් කරගන්න ඕන. ඊළඟට ඩිසයින් කරාට පස්සේ දෙබසුත් අපි ලියනකොට සාමාන්‍යයෙන් ඒ චරිතවලට ආවේනික දෙබස් ලියවෙන්න ඕන. يعني මම හොඳ නිර්මාණශීලී රචකයෙක් කියලා මට හොඳට කවි ලියන්න පුළුවන් කියලා හැම චරිතයක්ම කවියෙන් කියන උද කාව්‍යමය දෙබස් පාවිච්චි කරන්නේ නැහැ. සමහර චරිත ඉන්නවා කතා කරන ගෝ කතා. සමහර චරිත ඉන්නවා හොඳ හිතලා මතලා කතා කරන චරිත. එතකොට ඒ චරිතයට ආවේනික වූ දෙබස් රටාවක් තියෙනවා. ඒ චරිතයට ආවේනික දෙ ඔයගොල්ලන්ගේ යාළුවෝ එක එක යාළුවෝ එක එක විදිහට කතා කරන්නේ. එයාගේ තියෙන මේ සමාජ පසුබිම වෙන්න පුළුවන්, එයාගේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, එයාගේ ජානමය ස්වභාවය වෙන්න පුළුවන්. කොහොමත් එහෙම එකක් වෙන්න පුළුවන්. හරි එහෙම එක එක කෙනාට එතකොට ඒ කතා කරන දෙබස් නිර්මාණශීලී දෙබස් හැටියට දාන්න. නමුත් ඒ චරිතයේ දෙබස් චරිතේ පිටින් ගේන දෙබස් නෙවෙයි ඒවා. ඒවත් මතක තියාගන්න. ඊළඟට දර්ශනාංක 1, දර්ශනාංක 2. ඒක වෙන ලොකේෂන් එක, වෙන තැනක. පළවෙනි කලායතනය, දෙවෙනි එක කුකුල ලකුණු මුදලාලිකෙ විතර වෙන්න පුළුවන්. දෙවෙනි ලොකේෂන්. ඒකෙත් අර විදිහෙම සිද්ධියක් ඩිසයින් කරනවා. ඊට පස්සේ තුන්වෙනි. ඒතර අපි කතාව ගොතනකොට පොඩි දෙයක් දෙනවා මේ time and space කියලා.
කියන්නේ කාලයේ සාවකාශය මේ ටෙලිවිෂන් එකේ තිරේ මේ නාට්‍යයක් වෙනකොට මේකක් වෙනකොට මේක ටිකක් කල්පනාකාරී වෙන්න කාලයේ සාවකාශය උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් අපි හිතමු ආපෝ නාඩගම්කාර උදාහරණයකට ගත්තොත් එහෙම පොලිසියෙන් පන්නනකොට සරා දුවල ගිහිල්ලා ඇලකට පයින් පොලිසියෙන් පන්නනකොට සරා දුවල ගිහිල්ලා ඇලකට පයින් එතනින් අපි දර්ශනය ඉවර කරනවා ඊළඟට අපි කුකුල ලකුණු මුදලාලීගේ කතාවක් කතා කරන මොකක් හරි දෙයක් ඊළඟ දර්ශනයේදී සරා ඇලෙන් ගොඩ වෙලා දුවන එතකොට සරා ඇලට පැනලා ඇලෙන් ගොඩ වෙන කාලය තුල කුකුල ලකුණු මුදලාලීගේ ලොකු කතාවක් කතා කරන ඉඩියක් නැහැ මම කියන එක තේරෙනවද තේරෙන්න මුලුවට सवकाश प्रश्न मुखद දැන් කාර් එකක් පිරත් උනා නම් කාර් එකට ඒ කාර් එක මෙතනින් පිරත් උනා. හරි. ඊළඟට අපි තව දර්ශනයකට ගිහින් ඒ දර්ශනය තුළ සාකච්ඡා කරමින් ඉන්නවා. ඊට පස්සේ කාර් එක වෙනතනකින් නවත්තමු. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට අපි අර කාලය හා අවකාශය කියන එක හැම වෙලේම මතක තියාගන්න. හැබැයි මේක සිනමා කෘති වල කඩනවා. ඒ කියන්නේ මෙතනින් කාර් එකට නැග්ග කාර් එකේ දොර වැව්වා. අපිට අදාළ ඒ කාර් එක යන්න ඕන ඊළඟ තැනට ගෑනට යනවා මොකක්වත් වෙන්නේ නැහැ. ඒතනදී දොර ආරයි. मेदीन गैप संस्कृति एडिट करेगा कालेवकाश खड़ंड बुलवा गैटल वकना खड़ंड बुलवा मम्मी किए सामान्य क्रम सांप्रदायिक क्रम कालेवकाश अभी मेन्टेन कर दिवस लीन दिवस नाट्य गुड नगर तब एक सिद्धियाँ एक तनक वे एक एक दर्शन एक देवन दर्शन तव सिद्ध्याण तुग्न दर्शन एक रेलवेंट दर्शन सिद्ध्याण तब हतर दर्शन मे एक आधार नोवेन विन सिद्ध्याण मेहम मेहम अभी अर हदागत गुडनगागत कथा अभी पेलगस्तने 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 ये आकार तमि सामान्य अभी सरलगत अभी पीटपता गुडनगाग ඉතින් මෙතෙන්දී අපි කල්පනාකාරී වෙන්න ඕන අපිට දින කාලය කොච්චරද ඒ කාලය තුල අපිට යොදා ගන්න පුළුවන් සීන්ස් ප්‍රමාණය කොච්චරද ඒ වගේ ඔව් දැන් දැන් මම මේ මූලික ටික කිව්වේ තව මොනවා හරි දැන් එහාට අහන්න තියෙනවා නම් මගෙන් අහලා දැනගන්න පුළුවන් ඒක වඩා හොඳයි කියලා මට හිතෙනවා ඉතුරුට කියන්න පොඩ්ඩක් ආයේ කාලය සහ අවකාශය ඒ ගැන පොඩ්ඩක් චුට්ටක් කියලා දෙන්නකෝ ඒ කියන්නේ අපි සීන් එකකින් සීන් එකකට ඩෙවලොප් කරගන්න විදිහට ඒක බලපාන විදිහ මෙහෙමයි උදාහරණයක් හිට ගත්තොත් එහෙම මම අරක මාප උදාහරණයක් කියන්නම්කෝ ඒ කියන්නේ මේ එකම කාලේ දෙකක් වෙන්න බෑනේ එකම කාලේ සිද්ධි දෙකක් වෙන්න බෑ උදාහරණ ඒ කියන්නේ එකම මොහොතේ සිද්ධි දෙකක් වෙන්න පුළුවන් නමුත් ඒක එක වෙලාවෙම ටෙලිවිෂන් එකේ පේන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් මම මෙතන උගන්නනවා. හරි මම මෙතන උගන්නනවා. මම ඔන්න වචනයක් කියනවා. ඔන්න මේක 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 වචනය මගේ ඊට පස්සේ මම ගියා. ඊට පස්සේ මම ගියා. ගියාට පස්සේ ඔන්න ඊට පස්සේ මම ගියා. ගියාට පස්සේ කියන තැනින් සීන් එක නවතිනවා. මේ සීන් එක නැවතිලා වෙන සිද්ධියකට යනවා. උදාහරණයක් ඇදියට මේ මේ මගේ පුතා යාළුවොත් එක්ක ක්‍රිකට් ගහන එකට යනවා ගියම ක්‍රිකට් ගහලා එයා යාළුවොත් එක්ක ගහගෙන තුවාල වෙනවා ඊළඟට මගේ සීන් එකට ආපහු වෙනවා මම ගියාට පස්සේ කියලා ඉතින් ගියාට පස්සේ ඊළඟට සිද්ධ වුනේ මෙන්න මේකයි කියලා එතකොට තියෙන ගැටලුව තමයි අර අර සිද්ධිය වෙනතුරු මම මොකද්ද කරේ එහෙනම් මගේ කතාව ඊට ගියාට පස්සේ කියන්නේ නැවතුණා අර සිද්ධියට ගියා
ඒ සිද්ධිය සිද්ධ වෙනකම් මම මේ කතාව කරගෙන කරගෙන ගිහිල්ලා ගැප් එක අපි අර අනිත් සිද්ධියෙන් ෆිල් කරා වෙනවා. එතකොට ඒ මේ මේ හරි සරල උදාහරණයක් මම මේ කියන්නේ. මේක මේ අලුතෙන් පිටපත් කියන එක ගොඩක් වරදින එකක්. ඒ කියන්නේ ඔව්. බෑ ඒ සිද්ධිය වෙන අතරතුරේ ඒ සිද්ධිය වෙනවනේ. ඒ සිද්ධිය වෙන අතරතුරේ ඒ සිද්ධිය වෙනවා නම් ඔගොල්ලෝ දැකලා තියෙනවද මේ 24 කියලා ටෙලිවිෂන් සීරීස් එකක් බලලා තියෙනවද? ඔව් සර්. 24 කියන ටෙලිවිෂන් සීරීස් එක අය 24ක් තුල සිද්ධ වෙන සිද්ධීම් දාමයක් තමයි 24 එක යන්නේ. හරිද? ඒකට ඒගොල්ලෝ කරනවා මේකට ක්‍රමයක් තිරේ දෙකට බෙදලා. තිරේ දෙකට බෙදලා එකම වෙලාවෙ යන සිද්ධි දෙකක් දෙපැත්තට දානවා. සර් ඉඩිපස් එකට උදාහරණයකට ගන්න පුළුවන්ද? මොකද්ද? ඉඩිපස් පැය 24ක් ඇතුළත ගද්දී ඔව් පැය 24ක් ඇතුළත දැන් ඒ ඒ ඒ ඒ මේ මේ මොකද 24 කියන සීරීස් එකේ පැය 24 කියන පැය 24ක් මේ එක පෙන්නන්නේ නැහැ ඒක පැයයි එපිසෝඩ් එක නමුත් ඒගොල්ලෝ සමහර වෙලාවල් වලට එකම මොහොතේ සිද්ධ වෙන සිදුවීම් දෙකක් tire දෙකට බෙදලා එහෙම නැත්නම් 3ට 4ට බෙදලා සමහර වෙලාවට එකම මොහොතේ සිදුවීම් හතරක් කර වෙනවා ඒක ඒ මොහොතෙමයි උදාහරණ දැන් වෙලාව කීයද 5:59යි 5:59 ට සිද්ධ වෙන සිද්ධීන් හතරක් ඒගොල්ලෝ එක පෙන්නනවා. නමුත් අපිට අපේ ක්‍රමය අනුව 5:59 ට වෙන සිද්ධීන් දෙකක් එකට පෙන්නන්න බෑ. එකම තිරේ අපිට එක පෙන්නන්න බෑ. මේක මෙහෙමයි. මේ හැම රීතියක් කඩන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ කඩන්න පුළුවන්. නෝකම් කියන්නේ බේසික් එක. මගේ නාට්‍යයක දැන් මගේ අග්නිපියාපත් කියලා නාට්‍යයක් තිබ්බා. මේ නාට්‍ය මම ওই තියරියක් කළුවා. නාට්‍ය මන් තියරේ කියලා දැන් එක වෙලාවක් කියන මං මේ උට වෙඩි තියනවා කියලා මං දැන් කියලා මම පිස්තෝලයෙන් නැගිටිනවා ඊළඟ සීන් එකේ මං කපන්නේ අරමුණියට වෙඩි තියන කියලා එතකොට මියා ගියාද ඇවිදන් ගියාද ඒවා අදාළ නැහැ ඒවා කපන ඒවා අයින් කරනවා එතකොට ටයිම් ඇන්ඩ් ස්පේස් කියන එක අපි ලොකුවට මේකෙදි පාවිච්චි වෙලා නැහැ ගොඩක් බටහිර සිනමාව තුළ මේ ටයිම් ඇන්ඩ් ස්පේස් කියන එක ගොලන් බලන්නේ නැහැ ඒක ජම්ප් අපි ජම්ප් කියනවනේ එඩිටින් වල ජම්ප් කියලා එකක් තියෙනවනේ ඒ කියන්නේ ඇහැට දැනෙන හැට දැනෙනවා මේ මේ පොඩි 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 සෙලවීමක් ජම්ප් එකක් මේ වල ජම්ප් මේක කරනවා ඒ කියන්නේ මේ අපිට මෙතන ගඟට පැනපු මිනිහා හරිද ගඟට පැනලා ඊට පස්සේ ඒ සැනින් එයා මේ ගෙදර යනවා පෙන්නනවා එයාල කියනවා මෙහෙම වුණා කියලා එහෙම කරන්න බැරි නෑ මොකක්ද කියන්නේ ටයිම් ඇන්ඩ් ස්පේස් එක තියාගන්න තරමට විශේෂයෙන් ලංකාවේ ටෙලිවිෂන් එකේ දැන් අපි දැන් මේ නවුරු නාඩගම්කාරෝ කියන ටෙලිවිෂන් සීරීස් එක බලනවා නම් මේක කොච්චර ඩිස්ටර්බන්ස් නැද කියන්නේ ඒ කියන්නේ මේක දවසට විනාඩි 18ක බොඩි එකක් කියන්නේ ඒ කියන්නේ විනාඩි 18ක් මෙතන නාට්‍ය විකාශන වෙනවා 18යි හැබැයි ඒතකොට කමර්ෂල් බ්‍රේක්ස් මේකේ තියෙනවා තුනක් කමර්ෂල් බ්‍රේක්ස් තුනක් තියෙනවා එකෙන් පළවෙනි කමර්ෂල් බ්‍රේක් එක විනාඩි 7කින් වගේ වදිනවා දෙවෙනි එක විනාඩි 5කින් වදිනවා එතකොට 7යි 5යි 12යි ඊළඟ එක විනාඩි 4කින් විතර වදිනවා 12යි 13යි විනාඩි 4කින් විතර වදිනවා එතකොට කමර්ෂල් බ්‍රේක් තුනක් එතකොට එතන කමර්ෂල් එකක් ඩිස්ටර්බ් වෙනවා දිනපතා මේක අද ඉවර වෙනවා ආපහු හෙට පටන් ගන්නවා ආපහු වෙනවා එතකොට ඩිස්ටර්බ් වෙනවා එතන මේ ඩිස්ටර්බන්ස් වැද යනකොට අපිට අර ලොකු ටයිම් ඇන්ඩ් ස්පේස් පන්නලා ලොකු ශිල්ප කරන්න බෑ නිකන් බොහොම සරලව කතා කරගෙන කතා බොඩ තීරපත් කරගන්න ඕනේ මිනිස්සුන්ට මේක තේරෙන්න. ඒකල අම්මලා තාත්තලා බලලා ඇති ඉස්සර ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ටෙලි නාට්‍යයක් තිබා අකාල සන්ධ්‍යා කියලා. අකාල සන්ධ්‍යා කියන ටෙලි නාට්‍ය මේ තිබුණේ මේ ටයිම් ට්‍රැවල්. යා එක එක්කෙනෙක් කියනවා යා අනාගතයට යනවා අතීතයට යනවා. දෙකම යනවා. එතකොට දැන් සායක සතියන්තේ මේක තිබ්බේ මේ සෙනසුරාද පෙන්නනවා ඊළඟ සෙනසුරාද පෙන්නනවා අපිට මේක කන්ෆියුස් දැම්මු ඉන්නේ අතීතේද අනාගතේද වර්තමානයේද කියලා හැබැයි ඒ නාට්‍ය එක දිගට බලනකොට හරිම ලස්සනයි කිසිම ඩිස්ටර්බන්ස් එකක් නැතුව හරිම ලස්සනට ඒක බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒක අපිට හොඳට දන්නවා මේක අතීතේද අනාගතේද කියලා එතකොට ඔය ටයිම් ඇන්ඩ් ස්පේස් එක බ්‍රේක් කරනකොට කල්පනාකාරී වෙන්න හැබැයි මම කියන්නේ ඕගොල්ලන්ට මම කියන්නේ මේ මේ තියෙන ස්ට්‍රක්චර්ස් කඩන්න කියලා තරුණයෝ මේ ස්ට්‍රක්චර්ස් කඩන්න ඕන කඩලිවල අලුත් අලුත් දේවල් හදන්න ඕන. ඉතින් තිර රචනය කියන එක කවුරු හරි
හදපු එකක් නේ ඕක අස්සේ අපි ඉන්න ඕනේ නැහැ හැම වෙලේම ඕක ඕක බිඳින්න ඕක බිඳලා අලුත් විදියට මේක කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට මම හරි කැමති එහෙම කරනවා නම් හැබැයි අපි පාවිච්චි කරන මාධ්‍ය අනුව මේක තියෙන සීමා තියෙනවා සාර සාර දෙබස් මැදින්දියා ඒ කියන්නේ එතමගේ සිද්ධි ඊට පස්සේ සමනක මැදින්නේ ලියන්නේ දැන් අපි චරිතලියෝ සරා කිව්වොත් සරා කියලා ඊට පස්සේ මේ යටින් දෙබසෙන්නේ ඒක දෙවිදියක් අදාළ පුත්කලේ නම මැදින් ලියන්න ඕනේ එක එක කෙනා එක එක ස්ට්‍රක්චර්ස් පාවිච්චි කරනවා නමුත් මම පාවිච්චි කරන ස්ට්‍රක්චර් එක නම් දෙබස කියන්නේ සයිඩ් එකෙන් මේක පැත්තකින් ලියලා කියන වම් පැත්තේ අඟලක් තියලා අපි අමුණන්ට පංච් කරන්න අඟලක් තියලා ඊට පස්සේ තව අඟලකින් සරා කියලා ලියලා ඊට පස්සේ අපි දෙබස කියනවා හරිද හැබැයි මම ෆිල්ම් ස්ට්‍රක්චර් එක ටිකක් ඊට වඩා වෙනස් ෆිල්ම් ස්ට්‍රක්චර් එක ස්ට්‍රක්චර්ස් දෙකක් තියෙනවා ෆිල්ම් වල එක ස්ට්‍රක්චර් එකක් තමයි මැදින් නම ලියලා යටින් දෙපස ලියන කොහොද ෆිල්ම් වල ටිකක් දැන් ටෙලිනාට්‍ය වල නම් ඇත්තට මේ මම ලියන ටෙලිනාට්‍ය වල දිනපතා යන ටෙලිනාට්‍ය වල ටෙලිනාට්‍ය ගොඩක් මේ දෙබස් පාදක කරගෙන තමයි යන්නේ දෙබස් හරි වැඩි මේවා හැබැයි අපි සමහර සිනමා කෘති තියෙනවා මේ දෙබස් නැහැ එකයි දෙකයි තියෙනවා දැන් ඒ නිසා ගොඩක් දරට ඔය දෙබස් වලට තියෙන ප්‍රමුඛතාවය ලකුවට ඒගොල්ලෝ ගණන් ගන්නෑ. මොකද ඔයගොල්ලෝ දැන් බලන්න ඔය දෙකම ඔය ටිකේ සර්ච් කරලා බලන්න පිටපත් තියෙනවා. ඔය දැන් ඔයගොල්ලන් වඩා හොඳ දෙයක් තමයි ඔයගොල්ලන් බටහිර චිත්‍රපටියක් බලන්න. ඒ කියන්නේ ගොඩක් ඉන්දියානු චිත්‍රපටිවල නම් මේ පිටපත් නෑ. PDF ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔය ජෝක වගේ ෆිල්ම් එක තියෙනවා මේ පිටපත් තියෙනවා. ඔලං ඕන එකක පිටපතක නම ගහන්න ඔයගොල්ලන් බලපු චිත්‍රපටයක පිටපතේ නම ගහන්න පිටපත ඩවුන්ලෝඩ් කරගන්න පිටපත ඩවුන්ලෝඩ් කරලා ඒ පිටපතත් එක්ක එකට බලන්න ෆිල්ම් එක නැත්තම් ෆිල්ම් එක බලලා ඉවරලා පිටපත බලන්න සර් අපි නාට්‍යයක් බලද්දි දැන් මේ දවසින් දවස එපිසෝඩ් වලට වෙන් වෙනවා ඒ එපිසෝඩ් එක සර් කුතුහලයේ දැන් සාමාන්‍යයෙන් දැන් අද තියෙන එපිසෝඩ් එකේ හෙට දැන් කුතුහලයක් වෙන තමයි ඉවර කරන්නේ ඒක අවද හෙට යන්නේ වෙනම එතකොට ඒ එහෙට යන කොටස පොඩ්ඩක් පෙන්වනවා සර් ඒක දැන් ස්ක්‍රිප්ට් රයිටර් ගැන ඒක හිතන්න ඕනේද නැත්නම් අධ්‍යක්ෂකවරයාද ඒක නැත්නම් එඩිටර් වලින්ද ඒක සිදුවෙන්නේ නැහැ ඒක එඩිට් කරන්නේ ඒක අපිට හිතන්න තියෙන මෙහෙමයි දැන් අපි එපිසෝඩ් වයිස් ඩ්‍රාමා එකක් යනවා නම් අපිට හිතන්න තියෙන එක තමයි අපි විනාඩි 18ක් පෙන්නලා පෙන්වුවාට පස්සේ අපි අන්තිම සීන් එකේ කුතුහලයක් තියාගත්තොත් අපිට ඊළඟ දවසේ මිනිස්සු බලයි හැබැයි අර ඊළඟ දවසේ පෙන්වන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් ඉතින් මේ සංස්කාරකවරයා තමයි අපේනම් තීරණය කරන්නේ. හැබැයි ඒකේ ඒක ඩිරෙක්ටර් එක අනුමත කරනවා. නමුත් සමහර ලාවට ඒවා හරි වැරදි දේවල් දැන් මම මේ නාඩගම් කරවල බලනවා නම් මේ සිකුරාදා නාඩගම් කාරෝකේ සරා ත්‍රිවිල් එක නැගලා යන ෂොට් එකක් පෙන්වන සීන් එකක් පෙන්වනනේ. ඒක ඒක උතුහලේ නැති වෙලා තියෙනවා. දැන් දන්නවා සරා එනවා කියලා. එක්ක සරා පිට එක්ක යනකොට කොහොම එනවද අපි දන්නේ නැහැ. නමුත් සරා එනවා කියලා අපි දන්නවා. නමුත් ඒ පස්සේ දාන කෑල්ල මේ ටෙලිවිෂන් විසින් මේ සමාජ චැනල් විසින් සංස්කාරකවර විසින් දාන එකක් ඒක පිටපත රචකයට අයිතියක් නෑ මේ ස්ක්‍රිප්ට් එක කෙනෙක් මගේ මේ මැසේජ් අහලා තිබ්බා මට ඒක මුල ටික විතරයි දැක්කේ පාත්‍ර වර්ගයාගේ සාමාන්‍ය චිත්‍රපටයක දර්ශනාංක කොච්චර විතර තියෙනවද චිත්‍රපටයක දර්ශනාංක බොහෝ දුරට 80ක් 100ක් විතර තියෙනවා ඒක තීරණය වෙන්නේ ඒ චිත්‍රපටයේ ස්වභාවය මත අපිට කියන්න බෑ ඔව් කියන්න සර් අපි දැන් මේ දැන් ත්‍රිනාට්‍යය ගත්තොත් ඒකේ අන්තිම ත්‍රිනාට්‍යයේ අවසන් එපිසෝඩ් එකේ දෙන ආදර්ශය මොකක්ද සර් ජනතාවට මේ බලන කට්ටියට අර වෙස් එකේ වගේ නේ ඔව් අපි කලා නිර්මාණ කරන්නේ ආදර්ශ දෙන්න නෙවෙයි පුතා ආදර්ශ දෙන්න වෙන වෙන දේවල් තියෙනවනේ ඒ බන්න කියන්න පුළුවන් ආදර්ශ දෙන්න ඕන දේවල් කරන්න පුළුවන් කලා නිර්මාණ කරන්නේ ආදර්ශ දෙන්න නෙවෙයි කලා නිර්මාණය කරන්නේ රස විඳින සදා ඒ දෙන රසය මොකක්ද කියලා මම දන්නේ නැහැ රසය මොන මොන જાති රසයක්ද කියන එක දන්නේ නැහැ. ඒක සමහරට මේ කුල් රසයක් වෙන්න පුළුවන්, යුක්සාව වෙන්න පුළුවන්, හාස්‍ය වෙන්න පුළුවන්. මොකක් හරි මිනිස්සුන විඳින දැන් දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඔය සමහර සෝ වගේ චිත්‍රපට. මේ මරනවා, කපනවා, බිලි කපනවා, ලේ විඳිනවා. එහෙම චිත්‍රපට තියෙනවානේ නේ. සමහරට හොර බය වෙන චිත්‍රපට, සල්ලි කියවල බය වෙනවනේ ගිහිල්ලා. එතකොට මේ රසය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් කලා නිර්මාණ තියෙන්නේ රස විඳිනේ සඳහා. නමුත් ආදර්ශ දිය යුතුයිම කියලා ඒකේ නීතියක් නැහැ. මේ මගේ විශ්වාසය. විනාය වෙනිති කියන නැති. නමුත් නිර්මාණයක් තුළින් ආදර්ශයක් යනවා නම් ඒක කමකුත් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ නාඩගම්කාරව ඇතුලේ මම ආදර්ශ දෙනවා. හැබැයි මම ආදර්ශ දීම සඳහා නෙවෙයි නාඩගම්කාරව ලියන්නේ. නාඩගම්කාරව ලියන්නේ
මිනිසුන් රස විඳිනයක් ලබා දෙන. ඒ දින රසය රසය එක එක රසය වෙන්න පුළුවන් රසය. මගේ අග්නි පියාපත් කියන නාට්‍ය වල නෝ ඔයාලා ඒක දින වෙන රසයක්. වෙනම රසයක් වෙන එකක් එක. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක ලියන්න පටන් ගන්න මේ ඉස්සෙල්ලා පළවෙනි එපිසෝඩ් එකෙන් පටන් ගන්න ලියන්නේ කොහොමද? කියන්නේ මට ඒක තේරුන්නේ නැහැ. ආ. හරි. ඒ කියන්නේ පළවෙනි එපිසෝඩ් එක ඔයා කතාව කතාවක් ගොඩනගා ගත්තට පස්සේ ඔයා කතාවක් හදා ගන්න ඕනේ ඒක තේරුණානේ ඔයාට. කතන්දරයක් හදනවා. ඒ කතාව ලියා ගන්නවා. ලියාගෙන ඉවර වෙලා ඒ කතාව ඕගොල්ලන් දැන් රූප මාලාවක් බවට පත් කරනවා. රූප මාලාවක් බවට පත් කරනකොට ඔයා ඉස්සෙල්ලා මේකට අර දර්ශන ඇඩිර රූප ටික කඩා ගන්නවා. ඒක කඩා ගන්න මම ඕගොල්ලන්ට මෙහෙම දැන් මම මට අර මේ මේ පිටපතක් දෙන්නම් කියලා කිව්වා මට ඒක පොඩ්ඩක් බැරි වුණා. නැත්නම් ඔයගොල්ලන්ට අර ඩවුන්ලෝඩ් කරලා බලා ගන්න පුළුවන් මේ දර්ශන අංක එක ලොකේෂන් එක කියන්නේ සිද්ධිය සිද්ධ වෙන ස්ථානය ඊට පස්සේ ඇතුළතද පිටතද රාත්‍රියද දිවාද එහෙම ලියලා සිද්ධිය ලියන්න වෙන දේ. හරිද? උදාහරණයක් විදිහට මේ අපි මේ තියෙන Zoom කොන්ෆරන්ස් එක ගැන අපි කතා කරමුකෝ නේ. දර්ශන අංක එක දැන් මගේ පැත්ත නැත්නම් මට කොහොම කියම මෙයා ලියන්න බෑ. මගේ පැත්ත දර්ශන අංක එක සද්දා මංගලගේ නිවස ඇතුළත සවස කියලා මේ සද්දා මංගල කම්පියුටර් එක ඉදිරිපිට ඉඳගෙන සිටි රාජකීය විද්‍යාලය සංවිධානය කරන ඒ කියන්නේ ඒ කතාවක් ඉදිරිය නෙවෙයි නියන් يعني ක්‍රියාවක් ඉදිරියද ලියන්න ක්‍රියාවක් ඉදිරියද වෙන දේ ලියන්න. ඒක මේ ලොකු සාහිත්‍ය කාරණා යෝන්නේ වෙන දේ පැහැදිලි වෙන්න ඕන හැබැයි ඒ ඩිරෙක්ටර් පැහැදිලි වෙන්න ඕනේ. ඒක අපි ගිහලා ටෙලිවිෂන් එකේ ගිහලා මෙන්න පිටපත කියලා මෙහෙම පෙන්නන්නේ නැහැ නේ. ඒක අපි රූපයට නගලානේ පෙන්නන්නේ. වෙන දේ පැහැදිලි වෙන්න ඕන. වෙන දේ පැහැදිලි වෙන්න ඕන. මෙයා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම ඉඳ ගන්නවා ඊට පස්සේ මෙයා මේ වගේ පහපාර ටී-ෂර්ට් එකක් ඇඳලා ඉන්නවා. ඌගේ රවුල ඉදිලා තියෙන්නේ කණ්ණාඩි කුට්ටමක් දාලා ඉන්නවා. ඒක දාලා අතපය විහිද විහිද කතා කරනවා. කතා කරන්නේ ඊට පස්සේ දෙමස් ලියන. ඒක තමයි ඕන වෙන්නේ. සර් ස්ක්‍රිප්ට් එකට කැමරා ෂොට්ස් දාන්නේ මේ ස්ක්‍රිප්ට් රයිටර්ද? නැහැ. සර් අපි ස්ක්‍රිප්ට් එක ඊට මම මේ ප්‍රශ්න උත්තර දෙන්න. ස්ක්‍රිප්ට් එකට කැමරා ෂොට්ස් දාන්නේ ස්ක්‍රිප්ට් රයිටර් නෙවෙයි. අපිට ඒක අදාළ නැහැ. අපි ලියන්නේ සිද්ධිය අපි ලියන්නේ. සිද්ධිය ලිව්වට පස්සේ අධ්‍යක්ෂවරයා විසින් තමයි ඒක කොහොමද කරන්න කියලා තීරණය කරන්නේ. උදාහරණයක් විදිහට අපි කියනවා හිමි ඉදිරි උදෑසන. සර් සාමාන්‍ය ඔව්. ආ199 එතකොට මේ මුළු දර්ශ කොච්චර දර්ශන ප්‍රමාණයක්ද? ඉතින් 200 වැඩි කරන 10යි. 2000යි නේ? 2000. ඔය සිගින් 2000. ඔකේ. සර් එතකොට සර් එපිසෝඩ් ගන්න අදාළ වෙනවා සර් වැඩගත් තමයි ගොඩක් නාට්‍යයකට. පැහැදිලි වුණා එපිසෝඩ් ගන්න. ඔව් සර් එපිසෝඩ් 100ද 200ද 300ද ඒක ගොඩක් වැඩගත් වෙනවද? නැත්තම් කතාව අනුවද ඒක අපි තීරණය කරන්න ඕනේ. එහෙමයි. දැන් ඔය දීර්ඝ ටෙලි නාට්‍ය දැන් අපි පුතාව දැන් ඔය කරන්නේ ලංකාවේ ඔය දිනපතා යන නාට්‍ය දිනවනේ. මම ඒකට මෙගා කියන නම පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ මෙගා නිර්මාණ කියන්නේ වෙන ජනක්. මේ මෙගා කියන එකේ අර්ථයම තියෙනවනේ ඒක මහා දැවැන්තයි කියන එක. ඊගයි කියන්නේ මෙගා වල මෙවෙයිනේ. නේ? එතකොට අපි සමුදාය ඉඳලා සිකුරාදා යන්නේ වට තමයි ඔය අපි දැන් ඔය මෙගා කියලා කියන්නේ. එතකොට මේ නාට්‍ය අපි ඉස්සර මේ වට කිව්වේ සෝප් ඔපෙරා කියලා. සෝප් ඔපෙරා කියලා කිව්වේ මේ සබන් නිෂ්පාදකයෝ තමයි මේකට වැඩිපුරම වෙනඳ දැන්වීම දුන්නේ. මේක කාන්තාවන් ඉලක්ක කරගත්තා. ගෙදර ඉන්න කාන්තාව ඉලක්ක කරගත්ත ටෙලි නාට්‍ය තමයි සෝප් ඔපෙරා. දැන් ගොඩක් දුරට ඔය ඉන්දියානු ටෙලි නාට්‍යද ලංකාවේ යන්නේ මේ ආදරය වගේවත් සෝප් ඔපෙරා ගන්න තමයි. මේක කාන්තාවන් ඉලක්ක කරගත්ත ටෙලි නාට්‍ය. කියන්නේ කාන්තා වීරවරියක් ඉන්නේ. බොහෝ දුරට කාන්තා වීරවරියක් ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් මගේ නම් විශ්වාසය තමයි ටෙලි නාට්‍ය ඕනට වඩා දික් වෙන්න හොඳ නැහැ කියලා. ඒ කියන්නේ මම ආසයි නාඩගම් කාර්යොත් එපිසෝඩ් 60කින් විතර අපි ඉවර කරන්න තිබුණා නම්. නමුත් ඔය channel වලට එන rating නිසා channel මේවා දික් කරනවා. ලෝකයේ තියෙනවා ඉතින් 10 ගණක් යන ටෙලි නාට්‍ය තියෙනවා. ලංකාවෙත් මේවා තියෙනවා. නමුත් බොහෝ දුරට පුළුවන් තාක් දුරට
අපිට ටෙලි නාට්‍යයක් අපි කතාව මුලමදාග සැලසුම් කළා කතාවක් පටන් ගන්න එක තමයි වඩා හොඳ. එහෙම නැතුව අපි ඇදී කතාවේ දේවල් එකතු කර කර චරිත එකතු කර කර ඇදගෙන යන එක ඒ තරම් හොඳ නෑ. ඒක නිර්මාණ නෙවෙයි ඒවා. ඒවා වෙළඳ වාණ්ඩ. නිර්මාණ නම් අපි කලින් තීරණය කරන්න ඕනේ මේ කතාව එපිසෝඩ් 60යි නැත්නම් එපිසෝඩ් 20යි. දැන් ඉස්සර ඔයගොල්ලෝගේ පලින්ගු මැණිකේ අශෝරාවේ වගේ ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා බලපු ටෙලි නාට්‍යවල එපිසෝඩ්ස් ප්‍රමාණය 13යි. එපිසෝඩ් 13යි. 15යි 16යි. ඊට වැඩි ගියේ නැහැ. ටිකක් වැඩි එපිසෝඩ් ප්‍රමාණයක් ගිය නාට්‍යයක් තමයි ඔය මේ නාරන් මෙන්ඩිස් මාත්මයාගේ දූදරුවෝ කියලා නාට්‍යය. ඒක එපිසෝඩ් 100ක් දුරට ගියා. ඒ අර එහෙම ගියේ නැහැ. ඉතින් පුළුවන් තරම් එපිසෝඩ් ප්‍රමාණය අඩුවෙන් දැන් ටෙලි සීරීස් ගත්තොත් එහෙම ඔය බ්‍රේකින් බෑඩ් ගත්තොත් එහෙම බ්‍රේකින් බෑඩ් මම හිතන්නේ මුළු සීරීස් එකේම එපිසෝඩ් 70ක් 70ක් වගේ තිබ්බේ. හැබැයි මුළු ලෝකේ අදටත් මේ IMDb දර්ශකයේ මුලින්ම ඉන්න මේ ටෙලි සීරීස් එක. ඉතින් මම අර අපි 6යි ස්ක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරන්නේ මොකක් කියලාද? මොකද්ද? ස්ක්‍රිප්ට් එක අර ඩවුන්ලෝඩ් කරගන්නේ ඒක මොකක්ද ගහන්න ඕනේ? Google search කරන්න ඒ ෆිල්ම් එකේ නම ගන්න. හරි. ඔයගොල්ලෝ බලන ෆිල්ම් එකක බැලුව ෆිල්ම් එකක නම Google search bar එකේ search කරන්න script කියලා ගන්න. අපි හිතමු Joker script. එහෙම නැත්නම් ඒ විදිහට ෆිල්ම් එක නමක් ගන්නකො. එතකොට ඒක ආනි පොඩ්ඩක් ඔයන්න වෙයි. ඒකත් යන්න වෙයි. script PDF එහෙම කියවම ඔයගොල්ලන්ට ඒක download කරගන්න පුළුවන්. Excuse me sir, නාට්‍ය පිටපත් අපිට දැන ක්‍රමයක් තියනවාද? එහෙම නැත්නම් අපිට අධ්‍යය කරන්න පුළුවන් ආහරි චිත්‍රපට තීරපත් තියනවාද? පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් දෙලි කරන්න. නෑ සිංහල නාට්‍ය නම් ඒ පොත් තියනවා. ඒ අකාල සන්ධ්‍යාම පොත් තියනවා. ඒ පිටපත් ලියපු ඒවා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් හොඳම දේ තමයි net එකෙන් download කරගන්න ඉංග්‍රීසි පිටපත් තියෙන්නේ. එහෙම download කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මට පුළුවන් මෙහෙම එකක් කරන්න. මගේ පිටපතක් මට මේ රාජකීය විද්‍යාලයේ සිංහල නාට්‍ය සංගමයට මේල් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් ගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් ඒකත් ප්‍රශ්නයක් නෑ. ඔස්ට අපි පිටපත සම්බන්ධ එහෙම කරමු. සර් පිටපත් රචනා තරගාවලිය සම්බන්ධයෙන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. සර් ඒ සම්බන්ධව අපි පිටපත් රචනා තරගාවලිය පිළිබඳ හැඳින්වීමට යමු සර්. දැන් මොකද 6:25ට අපි ඉන්නේ කියලා. හරි. ඔව් සර්. ඔයගොල්ලෝ හැඳින්වීම කරන්න මම බලන්න. හරි. ඔව් හරි සර්. අපි වීඩියෝ ක්ලිප් එක බලන්න. කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල නාට්‍ය සංගමය විසින් සංවිධානය කර ලබන එතෙක් මෙතෙක් ඉතිහාසයේ පාසලක නාට්‍ය සංගමය විසින් පවත්වන විශාලතම දිවයිනේ ඕනෑම පාසල් සිසුවෙකුට සම්බන්ධ විය හැකි මාර්ගගත පිටපත් රචනා තරඟය. ස්වතන්ත්‍ර 21 චිත්‍රූපයන්ගේ සජීවී අගමනය. 2021 ජූනි 21 දින සිට ජූනි 30 දින දක්වා දින 10ක් පුරාවට ඔබට ඔබගේ වටිනා නිර්මාණ අප වෙත එවිය හැකි. ප්‍රථම ජයග්‍රහකයන් ත්‍රිත්වයට වටිනා අන්තර්ජාල පැකේජ් සමගින් ප්‍රථම ජයග්‍රහකින් දස දෙනාට වටිනා සහතික පත්තු. නාට්‍ය ජීවත් කරවන මීළඟ පිටපත් රචකයා ඔබට අපට නොකර ඔබේ පිටපත අපි ගෙවන්න. ඔබගේ නිර්මාණ අප වෙත එවීමේදී අප ලබා දෙන Google Form එක භාවිත කළ යුතුයි. යම් හේකින් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් පවතින්නේ නම් අප ලබා දෙන WhatsApp අංක වලට ඔබගේ නිර්මාණ එවිය හැකියි. නිර්මාණ ලබා ගන්න අවසාන දිනය වෙන්නේ ජූනි 30. ඊට ප්‍රථම ඔබගේ සියලු නිර්මාණ අප වෙත ලබා දෙන්න සලස්වන්න ඕනේ. මේ තරඟාවලිය සම්බන්ධයෙන් මේ ක්‍රියාවලිය වෙන ඕනෑම ගැටලුවක් සඳහා අප ලබා දෙන අංක වලට අමතලා ඒ ගැටලු निराකර කරගන්න ඔබට පුළුවන්. සහ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් අපි group link දෙකක් දානවා Zoom chat එකට. ඒවට සම්බන්ධ වෙලා මේ තරඟාවලියේ ඉස්සරහට යන ආකාරය ගැන දැනගන්න පුළුවන්. සහ තවත් මේ වගේ වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න අපේ විද්‍යාලීය නාට්‍ය සංගමයේ සමාජ ජාලා හා සම්බන්ධ විසිරින් ලෙස ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. හොඳයි. අවසන් වශයෙන් පුරා හෝරාවකට අධික කාලයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුති කරන්න මගේ මේ ආරාධනේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල නාට්‍ය සංගම් බාරාචාර්යනි මංජුලා ජයගඩු මහත්මිය සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. ප්‍රථමයෙන්ම මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා රාජකීය විද්‍යාලයේ දරුවන්ගේ ආරාධනය පිළිගෙන අප වෙත අපහා සම්බන්ධ වුණු ප්‍රවීණ රංගනවේදී අධ්‍යක්ෂක සද්දා මංගල සූර්යවණ්ඩාර මහතාට ස්තුතිවන්ත වෙනවා.
ඔහුගේ ඇත්තටම වටිනා කාලය අපි දැක්කා ඒ වෙලාවෙත් එයා හරිම කාර්ය බහුල පුද්ගලයෙක් නමුත් දරුවන්ට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම එතුමාට ප්‍රථමයෙන්ම මගේ හදපිරි ස්තුතිය පුද කරනවා රාජකීය විද්‍යාලයේ සංගම්බාර ආචාර්යතුමිය විදිහට ඒ වගේම මේ මෙම වැඩසටහන ඇත්තටම අපිට මේ කරගෙන යන්න අපිට අපේ හිතුමතේට කරගෙන යන්න බැහැ මේ සඳහා අපේ විදුහල්පතිතුමාගේ අවසරය ඕනේ අපිට ඒ සඳහා අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමත් සංගම්බාර ආචාර්යතුමත් අපිට නොමද සහයෝගයක් ලැබලා දුන්නා එතුමන්ලාටත් මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා මේ වගේ හරවත් දේශනයක් රාජකීය දරුවන්ට පමණක් නෙවෙයි සමස්ත පාසල් දරුවන්ටම මම හිතන්නේ ඉතාමත් ඵලදායි මේ පිටපත් රචනා පිළිබඳ දැනුමක් ලැබුණා ඒ පිළිබඳව මම එතුමන්ලාටත් මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න ඒ වගේම ඇත්තටම මේ මේ මට හරි සතුටුයි දරුවන් 420ක් වගේ 20කටත් එහා සම්බන්ධ වුණා මේ වැඩසටහන සඳහා එතකොට මේ මේක නැත්තම් අපේ දරුවෝ අතරේ සීමිත සංඛ්‍යාවකට සීමා වෙනවා නමුත් ඒ සීමාවෙන් එහාට ගිහිල්ලා විශාල සංඛ්‍යාවකට දරුවන්ට මේ සඳහා කැමැත්තක් දක්වන දරුවන්ට ඒයින් ඵලදායි විදිහට තමන් ඒ දැනුම ලබා ගැනීම සඳහා මේ වගේ ඇත්තටම මේ සුවිශේෂී මේ ඌ රංගන ශිල්පියෙක් ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක් එතුමාගේම අධ්‍යක්ෂීම් ඇසුරෙන් තමයි මේ සම්පූර්ණ දේශනය කරේ. එතකොට ඒ අධ්‍යක්ෂීම් අපිට කියන්න බෑ අපි ගුරුවරු විදිහට අපිට ලබා දෙන්න බෑ. ඒ අධ්‍යක්ෂීම් ඇත්තටම හරිම වටිනවා දරුවන්ට මං හිතනවා. ඒ තුලින් සාර්ථක නිර්මාණ ගොඩනගා ගැනීම සඳහා මෙය මහත් පිටුවහලක් වෙන්න ඇති කියලා. ඒ නිසා මං ඒ දරුවන්ගේ මේ සම්බන්ධ වීම පිළිබඳව පුතේ ඕගොල්ලන් අනිත් පාසල්වල දරුවන්ට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපේ දරුවන්ව අත්ලක් වීම සඳහා නේද අපේ දරුවන්ටත් ඒක විශාල අත්ලක් ඒ වගේම ඕගොල්ලන්ටත් ඒක විශාල අත්ලක් වෙන්න ඇති ඒක නිසා මම ඒ දරුවන්ට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා නාට්‍ය සංගම්බාර ගුරුතුමිය විදිහට ඒ වගේම මේ අවසානයේ මම වැඩි වෙලාවක් ගන්න නැහැ මේ සම්බන්ධව මේ වැඩසටහන සංවිධානය කරපු මගේ සංගමේ දෙවන කමිටුව විසින් තමයි මේක සංවිධානය කරේ 2021 ස්වතන්ත්‍ර නාට්‍ය වැඩමුළුව ඒ දරුවන් සෑහෙන මේ මහන්සියක් අරගෙන කැපකිරීමක් කරලා කාලය වෙන් කරගෙන මේ වගේ හරවත් පුද්ගලයෙක් තෝරගෙන නේද නාට්‍යකරුවෝ නාට්‍ය ශිල්පීන් ඕන තරම් අද සමාජය තුල ඉන්නවා අපිට වටිනා කියන ඕ පුද්ගලයෝ හරි සීමිතයි පුතේ ඒ වගේ සීමිත සංඛ්‍යාවකින් මේ මෙතුමා වගේ පුද්ගලයෙක් තෝරගෙන ඕගොල්ලන් ඒ ගත්ත මෙහෙවර ඉතා සාර්ථකයි අද ඒ පිළිබඳවත් මම ඕගලන්ටත් මගේ රාජකීය විද්‍යාලයේ පුතුන්ටත් මම මගේ ආදර ස්තුතිය පුද කරනවා ඒ වගේම සද්දාමංගල මහතාණෙනි ඔබ ඔබගේ මේ මේ දවස්වල ඇත්තටම නාඩගම් කාර්යෝ ඉතාම මේ ලංකාව පුරාම මේ ප්‍රසිද්ධව පත් වෙන නාට්‍යයක් එක මමත් බලනවා හරි ආසාවෙන් එතකොට මේ දරුවන්ට හරි ආසාවක් ඇති වෙනවා මේ වගේ පුද්ගලයෙකුගේ අත්දැකීම් එක්කලා අපිත් මේ දේවල් කරන්න ඕනේ කියන එක මං හිතන්නේ හැඟීම ඇති වෙන්නේ නැති දරුවනේ ඕගලන් අද අඩිතාලම දාන්න නාට්‍ය පිටපතක් නිෂ්පාදනය කරන්න එතුමා හරිම සරලව ඒ දේවල් ඕගොල්ලන්ට කියලා දුන්නා ඒක නිසා ඇත්තටම රාජකීය විද්‍යාලයේ මේ පුතාලා ගොඩක් ඉන්නවා අපේ නාට්‍යයට සම්බන්ධ වෙලා අද මේ ලංකාවේ ප්‍රසිද්ධ නාට්‍යකරුවන් විදිහට හරි සතුටුයි ඒ වගේම මේ වර්තමානයේ වෙන විටත් ඒ වගේ දක්ෂතා තියෙන විශාල දරු පිරිසක් ඉන්නවා අපිත් එක්කලා අධ්‍යාපනය කරන ඒ දරුවන්ටත් මේ තුලින් විශාල මේ අත්දැකීමක් ලබන්න ඇති පුතේ එහෙනම් මෙතුමාටත් මේ හා සම්බන්ධ වුණු සියලු දෙනාටත් මාගේ අවංක ස්තුතිය පුද කරමින් ඕගලන්ට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා දෙරුවන් සරණයි ස්තුතියි හොඳයි බොහොම ස්තුතියි මිස් සහ අවසාන වශයෙන් තව පුංචි නිවේදනයක් තියෙනවා මේ ස්වතන්ත්‍ර පිටපත් රචනා තරගාවලිය ඉදිරි විස්තර සහ ප්‍රතිඵල ප්‍රකාශ ඒ හා සම්බන්ධ සියලු තොරතුරු දැනගන්න අපි දැන් Zoom chat එකට දාන WhatsApp link හරහා WhatsApp group වල සම්බන්ධ වෙන්න කියලා සිල් දෙනට දැන් දෙන්න කැමති
එලින්කා සියලු දෙනා සම්බන්ධ වෙන්න. තරංගාවලි ඉදිරි ඉස්සර දැනගෙන ඉන්නවා. සර් තරංගය ගැන සර්ට අදහස් දක්වනවා නම් දැන් සර් මේ පිටපත් රචනා තරංගාවලි පිළිබඳව නම් එහෙමයි දැන් මේක පිටපතක් ඕගොල්ලෝ තීරණය කරන්න කොච්චර මේ මේ ලෙන්ත් එකක්ද මේක ලියන්නේ කියලා. ඒ කියන්නේ අපිට දර්ශන ප්‍රමාණයක් කියනවනම් වඩා හොඳයි මෙච්චර වගේ දර්ශන ප්‍රමාණයක් මේකට ඇතුළත් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරන්න කියන්නේ මේ මේ මොන වගේ පිටපතක්ද ලියන්නේ කියලා. ඒක ඕගොල්ලන්ගේ අතින් තීරණය වෙන්න ඕනේ එකක් පිටපතේ ස්වභාවය මොකක්ද කියන එක. ඊට පස්සේ මට කිව්ව මට පිටපත් ප්‍රමාණයක් කියනවා කියලා තෝරලා බලන්න කියලා. මේ ඒකම මම කරන්න ඒක කරන්න පුළුවන්. ඒ පිටපත ලියනකොට මේ පොඩ්ඩක් දැන් ඇත්තට මේ ඔයගොල්ලන්ට මේ ලැබිච්ච දැනුම ගොඩක් ඒ කියන්නේ ටෙලිවිෂන් පිටපතක් ලිවීම සඳහා ප්‍රමාණවත් නෑ. අපි ගොඩාක් මේ යන්තම් දේවල් ටිකක් කතා කරේ. හොඳම දේ තමයි ඔයගොල්ලන් පොඩ්ඩක් අර වෙනත් පිටපතක් දෙකක් පරිශීලනය කරන එක. ඒ පරිශීලනය කරලා ඒක ඒක සංයම් අධ්‍යයනයක් කරලා ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. හොඳම දේ තමයි ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන්න පුළුවන් අය ඔය ෆොරින් ෆිල්ම් එකක් දැන් ඉන්වික්ටස් කියලා චිත්‍රපටයක් තියෙනවා. ඉන්වික්ටස් ඉන්වික්ටස් කියන චිත්‍රපටය මේ නෙල්සන් මැන්ඩෙලා සම්බන්ධ චිත්‍රපටයක්. මේ යා කොහමද මේ මේ දකුණු අප්‍රිකාව එක්සේසත් කරන්න රග ක්‍රීඩාව පාවිච්චි කරේ කියන චිත්‍රපටය. ඉන්වික්ටස් කියන චිත්‍රපටයේ පිටපත තියෙනවා. ඒ පිට ඕනම චිත්‍රපටයක පිටපතක් තියෙනවා. يعني 90%ක පිටපත් තියෙනවා. ඒකට චිත්‍රපටය බලන්න චිත්‍රපටය බලලා පිටපත බලන්න පිටපත බලලා ආපහු චිත්‍රපටය බලන්න. يعني පොඩ්ඩක් ඒකට කොහොමද ඒ මෙයා ගොඩ නැගිලා තියෙන්නේ කියන එක පෙනෙයි. ඊළඟට අර කෙනෙක් අහලා තිබ්බා දරුවෙක් මේ කැරක්ටර් ප්‍රොෆයිල් එකේ සුළු චරිත ලියන්න එහෙම ඕනේ නැහැ. චරිත 10ක් විතර ලියන්න ඒ ඇති. චරිත 10 ප්‍රධාන චරිත 10ක් විතර ලියන්න ඒක පහක් විතර ගොඩාක් ඩීටේල් ලියන්න ටිකක් හොඳටම පුරුදු ලියා ගන්න. අනිත් ඒවා ටිකක් දීවොත් ඇති අවබෝධයක් ලබා ගැනීම සඳහා. මම මේ මේ නාට්‍ය සංගමයට මම මේ පිටපතක් මේල් කරන්නම්. ඊට පස්සේ ඒක WhatsApp එකේ දාලා ඔයගොල්ලන් පෙන්නන්න පුළුවන්. ඔව් අපි ආයෙ වතාවක් මේ සතන්ත්‍ර 21ේ නීති රීති ගැන පොඩ්ඩක් ආයෙ දැනුවත් කිරීමක් කරන්නම්. ඉස්සෙල්ලා මේක විනාඩි 5ත් විනාඩි 20ත් අතර කාලයක් ඇතුළත ගලාගෙන යන කතාංගයක් වෙන්න ඕනේ. පිටපත ඇතුලේ ඒ ගලන කතාව විනාඩි 5ත් විනාඩි 20ත් අතර වෙන්න ඕනේ. ඊළඟට මේ මේකේ පළවු දෙවන සහ තුන්වන ස්ථාන තොරන්නේ සදාමංගල ශ්‍රමයි. ඒක එහෙමයි වෙන්නේ. සහ මේ නිර්මාණ ජූනි 30ට කලින් මේ මාස අවසානයේ කලින් අපිට ලැබීමට සලස්වන්න ඕනේ. ඒක Google Form එකක් හරහා කරන්න පුළුවන් හොඳයි. නමුත් ඒක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන අයට අපි දැන් Zoom chat එකේ numbers දෙයක් දානවා. ඒ numbers වලට එවලා එවන්න පුළුවන්. සහ අවසාන වශයෙන් මේකේ පළමු සහ දෙවනු තැන්වල ස්ථාන වලට අපි බලාපොරොත්තු වෙනවා unlimited data package ලබා දීමට. ඒක තමයි තරග ත්‍යාගයේ වශයෙන් අපි ලබා දෙන්නේ. ඉතින් ස්වතන්ත්‍ර පිටපත් රචනා පිළිබඳ වැඩමුළුව මෙතනින් නිමාවටපත් වෙනවා. සහභාගී ඔබ සැම සහභාගී ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල නාට්‍ය සංගමය විසින් සංවිධානය කර ලබන එතෙක් මෙතෙක් ඉතිහාසයේ පාසලක නාට්‍ය සංගමය විසින් පවත්වන විශාලතම දිවයිනේ ඕනෑම පාසල් සිසුවෙකුට සම්බන්ධ විය හැකි මාර්ගගත පිටපත් රචනා තරඟය. ස්වතන්ත්‍ර 21 චිත්‍රරූපයන්ගේ සජීවී ආගමනය 2021 ජූනි 21 දින සිට ජූනි 30 දින දක්වා දින 10ක් පුරාවට ඔබට ඔබගේ වටිනා නිර්මාණ අප වෙත එවිය හැකියි. ප්‍රථම ජයග්‍රහකයන් ත්‍රිත්වයට වටිනා අන්තර්ජාල පැකේජ් සමගින් ප්‍රථම ජයග්‍රහකින් දස දෙනාට වටිනා සාධක පාති. නාට්‍ය ජීවත් කරවන මීළඟ පිටපත් රචකයා ඔබට. අපට නොකර ඔබේ පිටපත අපි ගෙවන්න.